හරිනම් සාදර පිළිගන්න සියදෙනා ඔබ වැඩි පටන් ගන්න හදන්නේ පාඩම පදය හරි වැල් වටාරම් කයිවරු නැ ලස්සට වැඩ යනවා සහභාගී වෙන සියලු දෙනා ඒ අදාළ පිළිවෙලට තමන්ගේ නෝට් එක හදා ගන්න ඕනේ හරි එතකොට මේ හා සම්බන්ධ වූ ගැටළු සම්බන්ධ සියලු ප්‍රශ්න සහ ප්‍රශ්න වලට පිළිතුරු සම්බන්ධ නිබන්ධනය අපගේ වැඩ පිළිවෙලත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න සියලු දරුවන්ට තමන්ගේ ජීවයේ ලිපිණෙන් ලබා ගන්න පුළුවන් මේ වෙනකොට විද්‍යුත් බැලන්සිය තමන්ට ලැබිලා ඇති හරිද ඒත් එක්කම වැඩේ කරන්න යමු හරි මේක හරි සරල පාඩුවක් හරි 12 වසරදී ඔයගොල්ලෝ කරන්න තියෙන බලය අතර මේ 12 වසර විද්‍යා කොටස පොඩි හැදින්වීමක් තිබ්බා මෙතනදී බලය සහය පොඩ සංකීර්ණ දෙයක් ටිකක් ගැන අපි නිව්ටන් නියම වල කරලා තියෙන්නේ පොඩ සංකීර්ණ ඉගෙන ගන්න තමයි හදන්නේ එතකොට වගේ මේ පිළිවෙල සාමාන්‍යයෙන් එක පාඩම මම අහසින් පාත් උනා වගේ නිව්ටන් නියම පටන් ගන්නෙ නෑ හරි මේක තාක්ෂණවේදී හදාරන අඩුම් මට්ටමේ සිටින දරුවාගේ ඉඳලා උපරිමයේ තේකේ නම් බිඳුවේ නම් අනන්තයට පාවගෙන ටික මෙතනදී තියෙනවා හරි එහෙම වැඩි වැඩ ගමු සාවධානව වහන් ඉන්න යම් කිසි තැනක මම කියවන වේගය වැඩි නම් තවන්න පෝස්ට් කරලා ඒක ලියා ගන්න පුළුවන්. එතකොට මෙතනදී මම අමතර වෙලාවක් ලොකුවට ලබා දෙන්නේ නැහැ. මොකද වීඩියෝ එක පැය දෙක තුන දී ගැස්සුව කියලා වැඩක් නැහැ නේ. හරිද? ඒ හින්දා තවම් පෝස්ට් කරලා ඒ අදාළ ටික ලියා ගන්න රූපසටහන නැදිද්දි මම අමතර වෙලාවක් දෙන්නේ නැහැ. පොඩ්ඩක් ඕපන් කරලා හරි. එතකොට තවන්න පුළුවන් පෝස්ට් කරා ඇඳගත්තා. හරි. එහෙම තමයි වැඩ පිළිවෙල කරගෙන යන්නේ. හරි. එහෙනම් බලය පුතේ අතර මේ බලය කියන්නේ යම් කිසි වූ කාරකයක්. ඒ කියන්නේ මේ බලය කියන එකේනම මගින් අපිට හරිද වස්තුවක්. වස්තුවක් කියන්නේ අවකාශයේ තියෙන යම් කිසි දෙයක්. හරිද? ඒතකොට වස්තු කිව්වහම අවකාශයේ තියෙන වස්තු ආකාර දෙකකින් පවතිනවා. මේ නිව්ටන් නියම. ප්‍රශ්නයක් නැහැ. හරි? එතකොට වස්තු නිශ්චලතාවයේ තියෙන්න පුළුවන්. චලනය වෙවි තියෙන්න පුළුවන්. එතකොට මේ වස්තුවක චලිත ස්වභාවය වෙනස් කරන්නා වූ වස්තුවක චලිත ස්වභාවය වෙනස් කරන්නා වූ එසේ කිරීමට පොළඹවන්නා වූ කාරකයට තමයි අපි බලය කියලා කියන්නේ. මාතකව දාගන්න බලය කියලා. එතකොට ආයෙත් මං කිව්වොත් පොඩ්ඩක් සාවධානයෙන් අහුම්කන් දීලා ඔළුවට දාගන්න. බලය කියන්නේ වස්තුවක චලිත ස්වභාවය වෙනස් කරන්නා වූ හෝ එසේ කිරීමට පොළඹවන්නා වූ බාහිර කාරකය. හරිද? එතකොට මේ බලයක් වස්තුවක් මත යෙදීම මගින් හරි බලයක් වස්තුවක් මත යෙදීම මගින් යම්කිසි සංසිද්ධි කිහිපයක් සිද්ධ වෙනවා. හරිද? එතකොට මෙතනදී අවකාශයේ වස්තු ගත්තොත් පුතේ මෙන්න මෙහෙම අවිගම් වස්තුවක් තියෙනවා. මේක චලනය වෙනවා නම් යම් විදිහකට අපි දන්නවා අපේ දැනුමේ ප්‍රවේගයක් තියෙනවා. මේක නිශ්චලයි කියන්න මම මේක ප්‍රවේගය බිඳුවයි කියලා කියන්නම්. මත අවස්තුවක් ගන්නවා. හරිද? මේ වස්තුව යම් කිසි ප්‍රවේගයකින් චලනය වෙනවා කියන්න මම v කියලා කියන්නම්. එතකොට මේ දෙන්න ගත්තහම මේ අවකාශයේ වස්තු පවතින ආකාර දෙකක්. එතකොට මෙන්න මේ වස්තු වල තමයි අපි මේ බලය කියන කාරකය යොදන්නේ. මේ බලය කියන කාරකය මගින් මේ වස්තුවේ චලිත ස්වභාවය වෙනස් කරනවා. එහෙම නැත්නම් වෙනස් කරන්ද පෙළඹෙනවා. හරි. එතකොට වෙනස් කරන්නේ මොකද්ද කියලා බලමු. එතකොට මේ වස්තුව දැන් නිශ්චලතාවයේ තියෙන්නේ. නිශ්චලතාවයේ තියෙන වස්තුවට අපිට මෙහෙම බලයක් දෙන්න පුළුවන්. අපි දෙනවනේ පොඩි තල්ලුවක් දුන්නා කියලා හිතමු. එතකොට මේ බලයක් දුන්නහම බලයක් දීම වගින් මේ වස්තුව අපිට යම් කිසි ප්‍රවේගයකට ළඟා කරවන්න පුළුවන්. ඒ කියන්නේ පුතේ අවකාශයේ පවතින නිශ්චල වස්තුව බලය කියන කාරකය යෙදීම වගින් චලනය කරන්න පුළුවන්. එතකොට මෙතනදී දෙවනි අවස්ථාව මෙයා චලනය වෙවි තියෙන්නේ. මෙයා චලනය වෙවි තියෙන්නේ. එතකොට මෙයාට බලයක් දුන්නොත්
හරි මේ පහලට බලයක් දෙනවා කියන එක නෙමෙයි ඈ මේ දෙවෙනි අවස්ථාව හරිද මෙයාට බලයක් යෙදීම මගින් හරිද මෙයා චලණය වෙවි තියනවා නම් අපි දන්නවා බලය යොදන්න ඕන චලණය වෙන දිශාවට විරුද්ධව මෙයා මොකද කරන්න ඕන නිශ්චල කරන්න පුළුවන් එහෙනම් අවකාශයේ පවතින නිශ්චල වස්තුවක් චලනයක් ඇති කිරීම සඳහා බලය හේතු සාධක වෙනවා අවකාශයේ පවතින ප්‍රවේගයෙන් චලණය වන වස්තුවක් නිශ්චල කිරීම සඳහා බලය හේතු සාධක වෙනවා මේ නමුදුව තව එකක් වෙනවා හරිද මෙන්න මේ චලණය වෙමින් පවතින වස්තුවේ ප්‍රවේගය වෙනස් කරන්න පුළුවන් නිශ්චලම කරලා දාන්න පුළුවන් එහෙම නැත්නම් මෙයාගේ ප්‍රවේගය අඩු හෝ වැඩි මෙයාගේ චලිත ස්වභාවය වෙනස් කරන්න පුළුවන් එතකොට බලයක් යෙදීම වගේ තවත් සංසිද්ධියකට මෙයා මුහුණ දෙනවා එතකොට මෙන්න මේ අදාළ වස්තුව මොකද වෙන්නේ මෙතනදී V ප්‍රවේගය මම කියන්නම් දැන් මෙතනදී V2 කියලා ප්‍රවේගයකට එනවා මේ සියලු දේවල් සඳහා බලවැෑවේ මේ බලය කියන බාහිර කාරකය. දැන් තවන්ට දාලා අවබෝධයක් තියෙනවා බලය කියන්නේ මොකද්ද? බලයෙන් වෙන්නේ මොකද්ද කියලා. හරිද? එහෙනම් ඔයගොල්ලෝ මාතෘකාව ලියාගෙන තියෙන්නේ බලය කියලා. හරි බලය. ඒ යටතේ ලියාගන්න වස්තුවක චලිත ස්වභාවය වෙනස් කරන්නා වූ හෝ වස්තුවක චලිත ස්වභාවය වෙනස් කරන්නා වූ හෝ එසේ කිරීමට පොළඹවන්නා වූ එසේ කිරීමට පොළඹවන්නා වූ බාහිර කාරකය බලය ලෙස හඳුන්වයි බාහිර කාරකය බලය ලෙස හඳුන්වයි. හරි. ඊට පස්සේ මේ විස්තර කරමු ටික නෝට් එකට දාගන්න හදන්නේ. කෙලි මාතෘකාවක් බලයක් යෙදීම මගින් කියලා පොඩි කමාවක් දාගන්න. බලයක් යෙදීම මගින් කියලා කමාවක් දාගන්න. මේක සිද්ධාන්තවන්තයන් ඉදින් බින්දෙදා කරන්න ඕනේ. හරිද? අහසින් පාතුණාගේ බෑ. එහෙනම් බලයක් යෙදීම මගින් වස්තුවකට මොකද වෙන්නේ කියලා අපි අඳලා පෙන්නනවා. හරි. එනහට රෝම ඉලක්කම් එක. නිශ්චල වස්තුවක් චලනය කළ හැකිය. නිශ්චල වස්තුවක් චලනය කළ හැකිය. රෝම ඉලක්කම් දෙක. හරිද? චලනය වන වස්තුවක් නිශ්චල කළ හැකිය. චලනය වන වස්තුවක් නිශ්චල කළ හැකිය. ෆෝමියුලා කන් තුන ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වන වස්තුවක ප්‍රවේගය වෙනස් කළ හැක හරිද එහෙම කියලා ලියාගත්තට පස්සේ තවන්ට ওই සටහනට පස්සේ මෙන්න මේ රූප සටහන ඇඳ ගන්න පුළුවන් මේකට රෝම ඉලක්කම් 1 කියලා දාලා රවුම් කරගන්න මේකට රෝම ඉලක්කම් 2 කියලා දාලා රවුම් කරගන්න මේකට රෝම ඉලක්කම් 3 කියලා දාලා රවුම් කරගන්න ඒ කියන්නේ තමන්ගේ සටහන තමන්ට තේරෙන්න ඕනේ අර කියපු රෝම ඉලක්කම් 1 2 3ට අදාළ සංසිද්ධිය රූප සටහන් වලින් තමයි මේ ඉදිරිපත් කරලා තියෙන්නේ හරි දැන් මම ඔයාලට මහා ඉලාවක් දෙන්නේ නැහැ මේ වදියේදී ඔයාලට පෝස් කරලා මේක ඇඳ ගන්න පුළුවන් හරිද හරි එනවා ඊට පස්සේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මෙතනදී බලයක ලක්ෂණ හරි දැන් අපි බලය කියන එකේ දල අදහසක් තියෙනවා බලය කියන්නේ මොකක්ද කියලා එතකොට අපි රූප සරණ තුනක් ඇඳගත්තා එහෙනම් රූප සරණ තුන ඇඳගත්තට පස්සේ අපි කිව්වා ඒ අදාළ වස්තුව ලස්සන යන්නේ පාඩම් පුරාම වස්තුවක් ඉන්නෝයි හරි තමතුන්ගේ වස්තුව මතක් කරගන්න නැතුව හරිද ඒ වස්තුව පොඩක් පැත්තකින් තියලා අධ්‍යාපනයේ ලොමු වෙන්න ඊට පස්සේ ඇති තරම් තමන්ට වස්තු ලැබෙයි හරි එතකොට මෙතනදී මම ආයි පොඩක් මෙන්න මේ විදිහට වස්තුවක් ඇඳ ගන්නවා අපේ වස්තුව වෙන්නේ මේක මේ වස්තුව නිශ්චලතාවයේ තියෙනවා මේක අවස්ථාවක් ගන්න ඒ කියන්නේ මෙයාගේ ප්‍රවේගය බිඳුවයි හරිද
එතකොට මේ නිශ්චලතාවයේ තියෙන වස්තුවට බාහිර කාරකයක් විදිහට යොදන එක්කෙනාට අපි කියව බලය. බලයයි යෙදුවොත් මෙයා මොකද වෙන්නේ? ඉදිරියට හෝ පසුපසට අපි බලය යොදන දිශාවට අනුරූපව මෙයා චලනය වෙනවා. ඒ කියන්නේ බලයත් එක්ක හරි හරියට කතා වෙන වචනයක් තමයි දිශාව. හරි, ඒ කියන්නේ බලය යොදන දිශා අපිට මුව චලනය කරන්න ඕනේ මේ පැත්තට නම් අපිට මෙහෙම තල්ලුවක් දෙන්න වෙනවා. අපිට මුව චලනය කරන්න ඕනේ මේ පැත්තට නම් අපි චලන තත්ත්වෙ දෙන්න ඕනේ මේ පැත්ත. මෙහෙම තල්ලුවක් දෙන්න ඕනේ. ඒ කියන්නේ එතකොට මේ බලය කියන බාහිර කාරකයා හරිද දිශාවක් සහිත එක්කෙනෙක් කියලා අපි කියනවා දෛශිකයක්. හරිද? එතකොට මේ බලය දිශාවක් සහිතයි. ඊට අමතරව මුව චලනය කළ යුතුයි කියලා අපිට හයියෙන්ද හිමින්ද මෙච්චර වේගයකින් කියලා අවස්ථාවට එන් කරන්න පුළුවන්. මුව 5 mm/s හැකින් චලනය කරන්න, මුව 10 mm/s හැකින් චලනය කරන්න. ඔහොම කතන්දර ගොඩක් කියන්න පුළුවන්. එතකොට මේ එක එක අවස්ථාව සඳහා අපි යෙදිය යුතු බාහිර කාරකය වෙනස්. ඒ කියන්නේ අපි යෙදිය යුතු බලය වෙනස්. ඒ කියන්නේ මේ වස්තුවක් ගත්තහම වස්තුවකට යොදන බලය දිශාවක් තියනවා, දිශාවට අමතරව වෙනස් වූ විශාලත්වයක් තියනවා. විශාලත්වයක් තියනවා. එහෙනම් බලයක ලක්ෂණ දෙකයි. දැන් බලයට විශාලත්වයක් තියනවා, බලයට දිශාවක් තියනවා. ඊළඟට තව ලක්ෂණයක් තියනවා. එතකොට මේ බලය යොදන්නේ කොතනින්ද? හරිද? බලය යොදන තැනක් තියෙන්න ඕනේ. හරි. ඒ කියන්නේ අපි වාහනයක් තල්ලු කරනවා කියලා හිතන්න ඕනේ. එතකොට වාහනයක් තල්ලු කරද්දී අපි අත් දෙක තියෙන තැන හිතන්න ඕනේ. ඔය වගේ. හරිද? ඒ අදාළ තැන ඉන්නේ අපේ බලය වෑන් එක හෝ ඒවා තල්ලු කරන වස්තුවට යෙදෙන්නේ. එහෙනම් බලය ක්‍රියා කරන ලක්ෂයක් තියෙනවා. එහෙනම් බලයක මූලික ලක්ෂණ තුනයි අංග 1 විශාලත්වයක් තියෙනවා. අංග 2 දිශාවක් තියෙනවා. අංග 3 ක්‍රියා කරන ලක්ෂයක් තියෙනවා. මේකට ක්‍රියාකාරී ලක්ෂය එහෙම නැත්නම් උපයෝගී ලක්ෂය ක්‍රියා රේඛාව කියලා කියනවා. හරිද? එහෙනම් මෙන්න මේ වස්තුවට ක්‍රියා කරන බලයක් ක්‍රියා කරනවා කියලා හිතුවොත් ඒ බලය වල නිරූපණය කරන්න පුළුවන් මෙන්න මේව. සරල රේඛා ඛණ්ඩය. බලයේ දිශාව ඊහිසද්දානුව මේක දිරම උතල් වෙන්න මෙහෙට. ඊට අමතරව අපි දන්නවා බලයේ සම්මත ඒකකය නිව්ටන්. හරිද? බලයේ ඒකකය නිව්ටන්. හරි. තව ඒකක කිහිපයක් තියෙනවා. ඒකත් එක්කම මෙතනදී නිව්ටනේ අර්ථ දැක්වීම නිව්ටන් නියම පාඩම වරන් ගත්තාම මේ වීඩියෝ එකකින් තවන්න කරනවා පිළිවෙලට. දැනට මතක තියාගන්න නිව්ටන් කියලා. හරිද? දන්නව 11. එහෙනම් මේ දිශාව හරි. ඊට පස්සේ අපි හිතමු මූඩ නිව්ටන් 10ක බලයක් දෙනවා කියලා. ආ එහෙනම් ඔහොම ලියන්න වෙනවා විශාලත්වය. ඊට පස්සේ තුන්වෙනි ලක්ෂණය තමයි උපයෝගී ලක්ෂයක් තිබීම. එහෙනම් ක්‍රියාකාරී ලක්ෂයක් තිබ මේක මූ ක්‍රියාත්මක වෙන්න මෙන්න මෙතන. හරිද? එහෙනම් ඔන්න කොටස් එහෙම නැත්නම් ලක්ෂණ තුන බලය ගැන කතා කරද්දී බලය හැඳින්වීමේදී අනිවාර්යෙන් ඔය කියන ලක්ෂණ තුන අපිට කතා කරන්න වෙනවා. ඔයගොල්ලොන්ට බැරි වෙලාවක් බලයේ ලක්ෂණ කියලා එහෙම ස්ට්‍රක්චර් එකේවත් ඇහුවොත් ඔය කියන තුන දැනන් ඉන්න ඕනේ. එහෙනම් කිරි මාතෘකාව බලයක ලක්ෂණ. හරි. ලියාගත්තරම් ඊට පස්සේ අංක ලියාගන්න විශාලත්වයක් ඇත. විශාලත්වයක් ඇත. අංක දෙක දිශාවක් ඇත. හරි. එහෙනම් නැත්නම් බලය ක්‍රියා කරන දිශාවක් ඇත කියලා ලියන්න. බලය ක්‍රියා කරන දිශාවක් ඇත. ඊළඟට ක්‍රියාකාරී ලක්ෂයක් ඇත. ක්‍රියාකාරී ලක්ෂයක් ඇත. වරහන් ඇතුළේ උපයෝගී ලක්ෂය ක්‍රියා රේඛාව කියලා ලියවන්න. එතකොට මෙතනදී තමයි මේ රූප සරණ ඇඳගන්න මේ 10 ආය නිව්ටන් කියලා අපි දීලා තියෙන විශාලත්වය. මේ ඊ හිසෙන් නිරූපණය වෙන්නේ දිශාව. මෙතනින් නිරූපණය වෙනවා
අදාළ ක්‍රියාකාරී ලක්ෂය තමන්ට රූප සටහන ඇඳ ගන්න පුළුවන්. හරි, ඊළඟට අපි කතා කරන්න හදන්නේ බල දෙකක සම්ප්‍රයුක්තය. මෙතනදී බල දෙකක කතා කරලා ඊට පස්සේ අපි බල පද්ධතියකට යනවා. සමාරම්භය අපි ගන්නවා බල දෙකක සම්ප්‍රයුක්තය කියන මාතෘකාව යටතේ. හරිද? ඒ කියන්නේ මොකක්ද කියලා පිළිවෙලට බලමු. මාතෘකාව ලියා ගන්න බල දෙකක සම්ප්‍රයුක්තය. ඒ කියන්නේ මෙන්න මේකයි. හරිද? දැන් මෙහෙම අපිට වස්තුවක් ගත්තහම මේ වස්තුවට හරි විවිධාකාර වූ දිශාවන්ගෙන් බලයක් යොදන්න පුළුවන්. මේ පැත්තෙන් බලයක් යොදන්න පුළුවන්. මේව දිශාව සහිතව. ඊට පස්සේ මෙහෙම බලයක් යොදන්න පුළුවන්. F2 කිය. තව ඕනනම් ත්‍රිමාණව හිතුවොත්. හරිද? මේ පැත්තෙන් මෙහෙම බලයක් යොදන්න පුළුවන් F3 කියලා. එතකොට මෙහෙම වස්තුවක් ගත්තහම වස්තුවට බල කිහිපයක් අපිට යොදන්න පුළුවන්. එතකොට මේ වස්තුවට මේ බල කිහිපයේ බලපෑම ලක් වෙනවා. මේ බලපෑමට ලක් වුණහම දැන් සාමාන්‍යයෙන් මේ එකිනෙකට වෙනස් බලනනු මෙහෙම තියෙන්නේ නැහැ. මොකක් හරි පැත්තකට චලනය වෙන්න ගන්නවා. එතකොට ඒ චලනය වෙන්න ගන්නේ මේ බල සමූහය හේතු කොටගෙන ඇතිවන තනි බලයේ දිශාවට. හරිද? එහෙම චලනය වෙන්නේ මේ බල කිහිපය හේතු කරගෙන ඇතිවන තනි බලයේ දිශාවට. තවත් විදිහකට තේරෙන්න ගියොත් සරලව අපි මෙන්න මෙහෙම බින්නක් තියෙනවා. මේකට කවයක් ගැට ගහලා කොල්ල දෙන්නට අදින්න හිනවා. හරිද? මේ පැත්තේ ඉන්නේ දණ්ඩා කෙට්ටු එක. හරි, මේ පැත්තේ ඉන්නේ බඩා මහ දෙක. එතකොට මූ වදිනවා මේ පැත්තට, මූ වදිනවා මේ පැත්තට. අනිවාර්යෙන් මූ යොදන බලය වැඩි. එතකොට මෙන්න මේ වලල්ල හරි මුද්ද හරි මොකක් හරි එක්කෙනා හරිද චලණය වෙනවා කොයි පැත්තටද මුදේ? මේ පැත්තට. ඒ පැත්තට චලණය වෙන්නේ මූ මෙහෙට අදිනවා කියමු F1 බලයකින්, මූ මෙහෙට අදිනවා කියමු F2 බලයකින්. හරිද? එතකොට මූ මෙහෙට ඇද්දාත් මේක චලණය වෙන්නේ මේ පැත්තට හේතුව F1 විශාලයි F2ට වඩා. එතකොට මෙහෙට චලණය වෙනවා නම් මොකක් හරි බලයක් මේ පැත්තට යෙදෙන්න බෑ. හරිද? ඒක මං R කියලා කිව්වොත් මෙන්න මේ චලනය වීමට බල කීපයක් හේතුවෙන් වස්තුවක් මොකක් හරි දිශාවකට චලනය වෙනවා නම් ඒකට හේතු සාධක වෙන්නේ මේ සම්ප්‍රයුක්තය කියන එකේනවා. බල සම්ප්‍රයුක්තය කියන එකේනවා. ඒ කියන්නේ දැන් තේරුම් කරොත් වස්තුවක් මත ක්‍රියා කරන බල දෙකක් හෝ කිහිපයක්, එහෙම නැත්නම් බල දෙකක් හෝ වැඩි ප්‍රමාණයක් වෙනුවට යෙදිය හැකි තනි බලයට අපි කියනවා සම්ප්‍රයුක්තය කියලා. වස්තුවක් මත ක්‍රියා කරන බල දෙකක් හෝ වැඩි ගණනක් වෙනුවට යෙදිය හැකි තනි බලයට අපි කියනවා ඒ අදාළ බලවල සම්ප්‍රයුක්ත බලය කියලා. හරිද? එතකොට මෙතනදී ආරම්භයක් විදිහට අපි කතා කරන්න හදන්නේ ලක්ෂීය ස්කන්ධයක් මත ක්‍රියා කරන බල දෙකක් ගැන. හරිද? ඒ කියන්නේ මෙන්න මේ වගේ. හරිද? එතකොට මෙතනදී F1 කියලා එකක් මෙහෙට, F2 කියලා එකක් මෙහෙට සම්ප්‍රයුක්තය මෙහෙට දිශාවට ක්‍රියාත්මක වෙන හින්දා මේ පැත්තට චලනය වෙනවා. හරිද? එහෙනම් මෙන්න මේ දෙන්න වෙනුවට අපිට ලියන්න පුළුවන් මූ කියලා. හරි. එහෙනම් සම්ප්‍රයුක්තය වෙන්නේ සාමාන්‍යයෙන් මෙතනින් ඉස්සරහට බලය force අපි F අකුර පාවිච්චි කරනවා. සම්ප්‍රයුක්තයට resultant force එක කියන්නේ අපි R සාමාන්‍යයෙන් පාවිච්චි කරනවා. හරිද? එහෙනම් දැන් ඔබ මාතෘකාව ලියාගෙන තියෙන බල දෙකක සම්ප්‍රයුක්තය කියලා ඒ යටතේ හැඳින්වීම ලියාගන්න. හැඳින්වීම වස්තුවක් මත ක්‍රියා කරන බල
වස්තුවක් මත ක්‍රියා කරන බල දෙකක් හෝ වැඩි ගණනක් වෙනුවට යෙදිය හැකි තනි බලය සම්ප්‍රයුක්තය ලෙස හඳුන්වයි සම්ප්‍රයුක්තය ලෙස හඳුන්වයි හරිද ඒක නිකන් අදහසෙන් වෙන්න මේ හේ රූප සටහන ඇඳගන්න ඒ කියන්නේ අපි නිකන් මේව ලක්ෂ්‍ය ස්කන්ධ ගමු මෙහෙට F1 බලයක් ක්‍රියාත්මක වෙනවා මෙහෙම F2 කියන බලයක් ක්‍රියාත්මක වෙනවා මේ බල දෙකම හේතු කොටගෙන නිකන් මෙහෙම තිබ්බොත් අපිට පොඩි අදහසක් තියෙනවා මේ ගල්කඩයක් කියලා හිතන්න එන මො චලනය වෙන්න ඕනේ මේ පැත්තට නිකන් නිකම් මේ හරියද? එහෙම චලනය වෙනවා නම් සම්ප්‍රයුක්ත බලයක් ක්‍රියාත්මක වෙලා තියෙනවා මේ පැත්තට. අපි R කියලා කියනවා. එතකොට තමයි සම්ප්‍රයුක්තය. හරියද? ඔබට අදින් දල රූප සටහන ඇඳගන්න. හරි. එයාටද රෝම ඉලක්කම් දෙක කියලා දාගන්න. හරි රෝම ඉලක්කම් එක බල දෙකක සම්ප්‍රයුක්තය යටතේ රෝම ඉලක්කම් එක බල දෙක එකම දිශාවට ක්‍රියා කරන විට බල දෙක එකම දිශාවට ක්‍රියා කරන විට හරි දැන් බල දෙකක් ගැන කතා කරන්නේ හරි එහෙනම් මම ලක්ෂීය ස්කන්ධයක් ගන්නවා මේ වගේ හරිද ඒගොල්ලෝ දැන් මේක ලක්ෂීය ස්කන්ධයක් ඈ හරි එතකොට අපි කිව්වා බලය දිශාවක් තියෙන විශාලත්වයක් තියෙන ක්‍රියාකාරී ලක්ෂයක් තියෙන බාහිර කාරකයක් එතකොට මෙයා ඒ හින්දා දෛශිකයක් වෙන හින්දා හුතේ අපිට බලය සරල රේඛා ඛණ්ඩ වගේ නිරූපණය කරන්න පුළුවන් අඳින්න පුළුවන් සරල රේඛා ඛණ්ඩ වගේ එහෙනම් මම මෙන්න මේ කියන ස්කන්ධය මත ක්‍රියාත්මක වන බල දෙක අදිනවා මෙන්න මෙහෙම රෝම ඉලක්කම් එක යටද අපි කතා කරන්නේ බල දෙක එකම දිශාවට අපි හිතමු මේ පැත්තට කියලා ඒ කියන්නේ මෙයා මත මම බලයක් යොදනවා මෙන්න මේ දිශාවට F1 කියලා. ඒ කියලින්ම මේ පැත්තෙන් මම මෙහෙට අදිනවා. ඒ කියන්නේ මේ වෑන් එකක් කියලා හිතන්න. මොකක් හරි. ආ විල් බරක්කයක් කියලා හිතන්න. විල් බරක්කේ මේ පැත්තෙන් උස්සන් ඉන්න එක ඉස්සරහට තල්ලු කරනවා. ඔය මඩවල වලින් මගේ අදින්න බැයි නම් මොකද වෙන්නේ? මෙතනින් කඹයක් දාලා තව එකෙක් ඉස්සරහට අදිනවනේ. අන්න ඒ වගේ සිද්ධ. ඒක මූත් ඉස්සරහට බලය දෙන්නේ මූත් ඉස්සරහට අදින්නේ. හරි? එතකොට මේක තල්ලු කරන අවස්ථාවක් මේක අදින අවස්ථාවක්. හැබැයි දෙන්නගේ දිශාව එකයි. මම මේක F2 කියන්නම්. හරිද? එතකොට මේ බලයන් දෙකම හේතු කොටගෙන මෙන්න මේ අදාළ වස්තුව එහෙමත් නැත්නම් ලක්ෂී ස්කන්ධයේ චලනය වෙනවා. ඒ අදාළ බලයේ දිශාවටම එකම දිශාවට නම් එතකොට ඒ චලණය වෙන්න හේතු වෙන්නේ මේ බලයේ එකතුව මේ බලයේ බලපෑම සහ මේ බලයේ බලපෑම. එහෙනම් අපි මේ බල දෙක වෙනුවටම මෙයා මත ක්‍රියාත්මක වෙන තනි බලය ලියන්න පුළුවන් R කියලා. R උත් කොයි පැත්තටද? ඉස්සරහටමයි. හරිද? ඉස්සරහටමයි මේ රේඛාව දිගේමයි ඈ. මට අඳින්නේ නැහැ. එහෙනම් මම මේ වඳිනවා. එනම් මෙන්න මේක තමයි R කියලා කියන්නේ. රිසල්ටන් ෆෝස් එක. එතකොට R කියන එක කියනවා අපිට ලැබෙන්නේ කොහොමද උදේ එකම දිශාවට නම් ඒ ක්‍රියා කරන බල දෙකේ එකතු වීම. R කියන එක කියලා ලැබෙන්නේ නම් F1 එකතු කිරීම F2 කියන සාධකය මගින්. මේ F1 කිව්වේ මෙයා මත එකම දිශාවට ක්‍රියාත්මක වන බල දෙක. එහෙනම් මතක් කරොත් රූප සටහන ඇඳගන්න දැන්. හරි. ප්‍රොමිලා කයිකියටදී අපි කිව්වා බල දෙක එකම දිශාවට ක්‍රියා කරන අවස්ථාව. හරිද? එහෙනම් මොකක්ද යදෙන් අවශ්‍යතාවයක් නැහැ. රූපතරණ ඇදගත්තා යටින් ලියාගත්ත කොට කරා. හරි. හරි එන රොමිලා කන් දෙක බල දෙක ප්‍රතිවිරුද්ධ දිශාවට ක්‍රියාත්මක වන විට. හරි සටහන බිලට දාගන්න. රොමිලා කන් දෙක බල දෙක ප්‍රතිවිරුද්ධ දිශාවට ක්‍රියා කරන විට. එහෙනම් මෙන්න මෙහෙමයි වෙන්න පුතේ. බල දෙක වස්තුවක් මත බල දෙකක් ක්‍රියාත්මක වෙනවා දෙපැත්තට. මේ පැත්තෙන් එකෙක් අදිනවා මේ පැත්තට කියලා හිතන්න. F1 කියන බලයකින් මේ පැත්තට එකෙක් අදිනවා
මේ පැත්තට F2 කියලා බලහැකින්. දැන් සංකේතات එක්ක ගද්දි කවුද ලොකු කියලා අපිට අදහසක් නැති හින්දා මම ඔයගොල්ලෝ නිර්ණායකයක් දෙනවා. F1 කියන බලය වැඩිලු F2 කියන එකනට වඩා. හරිද? ඒ කියන්නේ F1 කියන එක කෙනා 100යි නම් ඊට වඩා F2 අඩුයි. හරි. වෙනදා 99 දක්වා ගමු. සාමාන්‍යයෙන් මෙයා 100යි මෙයා 60යි කියලා හිතමු. එහෙනම් එතකොට මොකද වෙන්නේ? සාමාන්‍ය දැනීම. බල දෙපැත්ත පැදලා කම්බදින තරගයක් මතක් කරගන්න ඕන. හරිද? දෙපැත්තටනේ බලය දෙන්නේ. ඊට පස්සේ දිනන්න එක පැත්තකට අර කොහොමද? පොඩි රදි කෑල්ල යමෙක් කරානේ. හරි. ඒ කියන්නේ සම්ප්‍රයුක්ත බලයක් එක පැත්තකට ක්‍රියාත්මක වෙනවා. ඒ ක්‍රියාත්මක වෙන්නේ මෙතනදී වැඩි බලයේ දිශාවට. වැඩි බලයේ දිශාවට. හරිද? මේ දෙන්න සමානව මොකද වෙන්නේ? මූ හෙල්ලෙන්නවත් නැහැ. ඔය යුද හුදා වගේ කවැදීම් කරන බලන්න. ඔය ජෝසස් වල කරට කර යනවනේ සෑහෙනවා එකම විදිහට අල්ලගින්න. ඒ කියන්නේ දෙපැත්තෙම බල එක සමාන වගේ යනවා. චූට වෙනසුණු ගමන් පයින්නවා. හරිද? ඒ කියන්නේ මෙන්න මේ වස්තුවක් මත බල දෙකක් එකිනෙකට විරුද්ධ දිශාවන්ට ක්‍රියාත්මක වෙනකොට හරිද මේකෙදි ක්‍රියාත්මක වෙන සම්ප්‍රයුක්ත බලය ක්‍රියාත්මක වෙන සම්ප්‍රයුක්ත බලය ඇයි යා හේතු කොටගෙන චලනය වෙන්නේ හරිද ක්‍රියාත්මක වෙන්නේ වැඩි බලයේ දිශාවට වැඩි බලයේ දිශාවට එහෙනම් අපිට සමීකරණය ලියන්න පුළුවන් R කියන එකේනාල වෙන්නේ සම්ප්‍රයුක්ත බලය ලැබෙන්න පුතේ වැඩි බලයෙන් අඩු බලය අඩු කරපුවාම හරිද ඒ කියන්නේ මේ පැත්තට නිව්ටන් 100කින් අදිනවා මේ පැත්තට නිව්ටන් 60කින් අදිනවා නම් මෙයාගේ චලනය කෙරෙහි බලපාන්නේ මේ 100වත් 60වත් නෙමෙයි මේ සම්ප්‍රයුක්ත බලය ඒ කියන්නේ මෙහෙට 100කින් අදුනොත් ඒ 100ට අනුරූප මෙහෙට 60ක් තියෙනවා 100න් 60ක් කැපෙනවා එතකොට තමයි 40ක් ඉතුරුයි මේ ඉතිරි එකට තමයි අපි සම්ප්‍රයුක්තය කියලා කියන්නේ ඌව නවත්තන් කවුරුත් නැහැනේ ඌට කැපෙන්න මෙහෙම බලයක් නැහැ ඒ හින්දායි අදාළ පැත්තට යනවා එහෙනම් බල දෙක එකිනෙකට ප්‍රතිවිරුද්ධ දිශාවට ක්‍රියාත්මක වෙනකොට ඒ ප්‍රතිවිරුද්ධ බලවල විශාල බලයෙන් කුඩා බලය අඩු කරලා අපිට පුතේ සම්ප්‍රයුක්තය වන්න පුළුවන් සටහන දාගන්න රසන රූපතරේ ගල්ලා රෝමිලකම් දෙක හරිද පෝස් කරලා ගන්න මම රෝමිලකම් දුරට යනවා එහෙනම් රෝම ඉලක්කම් තුනේදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ එකිනෙකට ආනත බල දෙකක සම්ප්‍රයුක්තය හරි රෝමිලකම් තුන දාලියා වන්න බල දෙක තීටා කෝණයකින් ආනතව ක්‍රියා කරන විට බල දෙක තීටා කෝණයකින් ආනතව ක්‍රියා කරන විට ඒ කියන්නේ දැන් හරි කියලින් කලින් යන සරල රේඛිය එකිනෙකට එකම දිශාවට සහ ප්‍රතිවිරුද්ධව දැන් ආනත බල දෙක ඒ කියන්නේ මේ වගේ අපි නිකන් මේසයක් උඩ ගල් කැටයක් තියනවා කියලා හිතන්න ඊට පස්සේ මේක වටේට ඔහොම නූලක් දානවා නූලක් දාලා ওই නූලේ දෙපැත්තෙන් අදිනවා එතකොට මූ කොයි පැත්තටද යන්නේ මෙහෙට යනවනේ එහෙනම් මෙන්න මේ ආනතයකට යටත් වෙලා අපි බලයක් යොදලා මෙන්න මේ වගේ අවස්ථාවක් ගැන තමයි අපි කතා කරන්න හදන්නේ එහෙනම් මා රූපසර නම්නවා මෙන්න මෙහෙම ලක්ෂී ස්කන්ධයක් තියෙනවා ලක්ෂී ස්කන්ධයේ හරිද මේ පැත්තට අපි හිතමු F1 කියලා බලයක් යෙද වෙනවා මේ පැත්තට F2 කියලා බලයක් යෙද වෙනවා මේ බල දෙක අතර කෝණය පුතේ තීටා බල දෙක තීටා කෝණයකින් ආනතව ක්‍රියාත්මක වෙනකොට දැන් අපිට දල අදහසක් තියෙනවා මෙහිම බල දෙකක් වස්තුවක් මත ක්‍රියාත්මක වුණොත් මෙහිම බල දෙකක් වස්තුවක් මත ක්‍රියාත්මක වුණොත් මේක චලනය වෙනවා පුතේ මේ පැත්තට නේ එහෙනම් මෙතනදී සම්ප්‍රයුක්තය ක්‍රියාත්මක වෙන්නේ මෙන්න මේ පැත්තට. දැන් මෝ හොයන්නේ කොහොමද? එකම දිශාවට නම් එකතු කරනවා කිව්වා කලින් සරල රේඛියක. ප්‍රතිවිරුද්ධ නම් අඩු කරනවා කිව්වා. දැන් මෙතනදී ආනත නම් මොකද කරන්නේ? මෙතනේ තමයි අපි අලුත් වැදගත් නියමයක් ඉගෙන ගන්නේ. එතකොට
බල දෙක එකිනෙකට තීටා කෝණයකින් ආනතව ක්‍රියාත්මක වේනම් සම්ප්‍රයුක්ත බලය හොයන්න පුතේ අපි පාවිච්චි කරනවා නියමයක් ඒ නියමයට කියනවා බල සමාන්තර ආශ්‍ර නියමය කියලා මොකද්ද බල සමාන්තර ආශ්‍ර නියමය හරිද එහෙනම් ඔයගොල්ලෝ රෝමී ලක්කන් තුන දාලා ලියාගත්තා බල දෙක තීටා කෝණයකින් ආනතව ක්‍රියාත්මක වන විට කියලා හරිද එයාටදී රූප සටහන ඇඳලා යටින් ලියා ගන්න ඕනේ මේ කිනේක වෙලාව යම් ඔස්කාර හරි මෙහිදී සම්ප්‍රයුක්ත බලය සෙවීම සඳහා මෙහිදී සම්ප්‍රයුක්ත බලය සෙවීම සඳහා බල සමාන්තර ආශ්‍ර නියමය යොදා ගනු ලබයි බල සමාන්තර ආශ්‍ර නියමය යොදා ගනු ලබයි හරිද ඒකට අපි පොයින්ට් එකක් ලියා ගන්න බලය දෛශික රාශියක් බැවින් එය විශාලත්වයෙනුත් දිශාවෙනුත් සරල රේඛා ඛණ්ඩ මගින් නිරූපණය කළ හැකියි. ඒ කියන්නේ ඍජාලි වලින් බලය අපිට නිරූපණය කරලා ගණන් හදන්න පුළුවන්. හරිද? ඊට පස්සේ මාතෘකාලියා වන්න බල සමාන්තරාශ්‍ර නියමය. බල සමාන්තරාශ්‍ර නියමය. මම ඉස්සලා නියමයේ කියලා ඉන්නම් ඊට පස්සේ විස්තර කිරීමට යන්නම්. මෙතනදී පුතේ මතක තියාගන්න බල සමාන්තරාශ්‍ර නියමයේ ප්‍රායෝගික පරීක්ෂණයක් ඔයගොල්ලොන්ට තියෙනවා. හරිද? මම ඒකට වෙනම ඩියුට් එකක් දීලා වෙනම වීඩියෝ එකක් කරලා ඔයගොල්ලොන්ට ලැබෙන්න සලස්සනවා බල සමාන්තරාශ්‍ර නියමයේ ප්‍රායෝගික පරීක්ෂණ වෙනම වීඩියෝ සෙට් එකක් කරනවා. හරිද? එතකොට මෙතනදී අපි බල සමාන්තරාශ්‍ර නියමයේ සිද්ධාන්තය ඉගෙන ගන්න තමයි හදන්නේ. හරි සිද්ධාන්තය ඉගෙන ගන්න තමයි හදන්නේ. මාතෘකාලිය ගන්න. බල සමාන්තරාශ්‍ර නියමය. එහෙනම් යටි ලියා ගන්න. ලක්ෂයකදී ක්‍රියාකරන ලක්ෂයකදී ක්‍රියාකරන බල දෙකක් ලක්ෂයකදී ක්‍රියාකරන බල දෙකක් ඒවා විශාලත්වය සහ දිශාව අතින් ඒවා විශාලත්වය සහ දිශාව අතින් යාබද පාද වශයෙන් ගෙන සමාන්තරාශ්‍රයක් නිර්මාණය කළ විට යාබද පාද වශයෙන් ගෙන සමාන්තරාශ්‍රයක් නිර්මාණය කළ විට එම බල දෙක හරහා යන විකර්ණයෙන් හරි එම බල දෙක හරහා යන විකර්ණයේ දිගෙන් සම්ප්‍රයුක්ත බලයේ විශාලත්වය සහ දිශාව නිරූපණය වේ දිශාව නිරූපණය වේ ඔය කියන්නේ මොකක්ද කියලා දැන් මම පොඩ්ඩක් ඔයගොල්ලෝ කියන්න අවුලක් නැහැ හරි පොඩ්ඩක් ඔළුවට බර දෙන්න ඒක තමන්ට වැඩේ කරගන්න පුළුවන් ඒ කියන්නේ ලක්ෂ්‍ය ස්කන්ධයක් මත හරිද අපි හිතමු නිව්ටන් 10 කුයි නිව්ටන් 8 කුයි ක්‍රියාත්මක වෙනවා තීටා කෝණයකින් ආනතව මේක අපිට නිරූපණය කරන්න පුළුවන් මෙහෙම නිව්ටන් 1ක් සෙන්ටිමීටර් 1යි කියන පරිමාණය ගත්තොත් මේ 10යි නිව්ටන් වෙනුවට සෙන්ටිමීටර් 10ක් හඳින්න පුළුවන් 8යි නිව්ටන් වෙනුවට සෙන්ටිමීටර් 8ක් හඳින්න පුළුවන් ඔහොම මේ රූප සටහන පොතේ අපිට ඇඳ ගන්න පුළුවන් ඔහොම ඇඳලා
එක සමාන්තර ආශ්‍රයක් කියලා හිතන්න ඕන. ඕකේ විකර්ණයේ දිග අපි හිතමු සෙන්ටිමීටර් 12ක් කා කියලා. මැන්නහම අපිට වයින්න පුළුවන් දැන් දිගනේ. සෙන්ටිමීටර් වලින්. එහෙනම් අපි දන්නවා ස්කේල් එක. එහෙනම් අපිට කියන්න පුළුවන් රිසල්ටන් ෆෝස් එක කියයි කියලා. එකකින් එකක් නම් 12කින් ආයේ නිව්ටන් 12යි කියලා. ওই තියරිය තමයි යන්නේ. එහෙනම් අපි බලමු මෙහෙම. මම සාධාරණ වශයෙන් P සහ Q කියලා බල දෙකක් ගන්නවා. P සහ Q කියලා මම බල දෙකක් ගන්නවා. මෙයා මත ක්‍රියාත්මක වෙන හරිද? ලක්ෂ්‍ය ස්කන්ධය මත ක්‍රියාත්මක වෙන මෙන්න මෙහෙම ලක්ෂ්‍ය ස්කන්ධයක් තියෙනවා. මෙයා මත ක්‍රියාත්මක වෙන මේ පැත්තට P කියලා බලයක්, මේ පැත්තට Q කියලා බලයක්. අපිට කියන්න මොකද්ද බල සමාන්තර ආශ්‍රය නියමය? ඔයගොල්ලෝ දැන් ලියාගත්තා. මේ දෙක අනුරූප පාද වෙන විදිහට නිර්මාණය කරන සමාන්තර ආශ්‍රය. එහෙනම් දැන් ඔයගොල්ලෝ 11 වසර ගණිතයේ නිර්මාණ වලින් හරි අනුරූප කෝණය වඳින්න දන්නවා. හරි එතකොට Tamanට මේකෙන් බල සමාන්තර ආශ්‍රය නිර්මාණය කරගන්න පුළුවන්. මම මෙතන O කියන්නම්, මෙතන A කියන්නම්, මෙතන B කියන්නම්, මෙතන C කියන්නම්. හරි? ඔන්න ඔහොම බල සමාන්තර ආශ්‍රය නිර්මාණය කරගත්තා. එතකොට මේ පාදයේ දිගට මේ පාදයේ දිගයි නම් මෙයාගේ අගය Q වෙනවා, මෙයා P කියලා තමන්ට තේරෙන්න ඕනේ. හරිද? එහෙනම් මෙහෙම නිර්මාණය කරගත්තාම බල සමාන්තර ආශ්‍රයෙන් කියන හැටියට මෙන්න මේ බල දෙක හරහා යන විකර්ණය මගින්, බල දෙක හරහා යන විකර්ණය මගින් සම්ප්‍රයුක්ත බලය සහ සම්ප්‍රයුක්ත බලයේ දිශාව නිරූපණය වෙනවා කියලා කියනවා. එනවා. එහෙනම් අපිට මේක ස්කේල් එකකට ඇඳගෙන මූව මැනගන්න විතරයි තියෙන්නේ. ස්කේල් එකෙන් අපිට එහෙනම් මූ කීයද කියලා හොයාගන්න පුළුවන්. මෙතනදී මම මෙතන අනුපාතය කෝණය තීටා කියලා ගන්නවා. හරිද? එහෙනම් දැන් අපි දන්න පද තමයි මෙයාල P සහ Q අපිට දෙනවා. මේ බලය, මේ බලය. එතකොට මෙහෙ දෙන්න බල දන්නවනම් තීටාත් දන්නවා. අතර කෝණය දන්නවනම් අපි R ට අගයක් හොයන්න හදන්නේ පුතේ P සහ Q ඇසුරෙන්. B සහ Q ඇසුරෙන් තව තීටක් ගාව ගන්න පුළුවන්. මම නිර්මාණයක් කරනවා OA පාදයේ දික් කරනවා. දික් කරලා OA පාදයයි මෙහෙම ලම්බකයක් ගන්නවා මෙයා හරහා යන විදිහට. මම මෙතන D කියන්නම්. ඔන්න නිර්මාණය. දැන් අපිට ඍජුකෝණී ත්‍රිකෝණයක් ලැබිලා. ඍජුකෝණී ත්‍රිකෝණ දෙකක් ලැබිලා. පොඩි එකයි ලොකු එකයි. ඒ කියන්නේ මේක ඍජුකෝණී ත්‍රිකෝණයක් ගෑවුණු ගමන් අපිට මතක් වෙනෝනේ පයිතගරස් ඉන්නේ. අපි පයිතගරස් ප්‍රමේයයෙන් තමයි මේක ඔප්පු කරන්න යන්නේ. එහෙනම් පියවර පියවර ලස්සනට යනවා. මට ඉස්සෙල්ලාම මම මේ ලොකු ඍජුකෝණී ත්‍රිකෝණයට තමයි මේ R කියන එක කෙනා ගෑවෙන්නේ. තමන් පියවරට යන්න කලින් මෙලිහි කරන්ද ඔළුව තියෙනවනේ. හරි. එතකොට මේ R ගෑවෙන්නේ OCD කියන ඍජුකෝණී ත්‍රිකෝණයට. හැබැයි OCD කියන ඍජුකෝණී ත්‍රිකෝණයේ මේ පාදයේ දිග මම දන්නේ නැහැ. මේ පාදයේ දිග මම දන්නේ නැහැ. හැබැයි මෙතන ඉඳන් මෙතෙන්ට දිග P. මේ චූටි කෑල්ල ගන්නවනම් මම මේ මුළු දිග ලියා ගන්න පුළුවන්. මේක Q. හැබැයි මේ කෑල්ල දන්නේ නැහැ. එහෙනම් මෙතනදී මම පියවර පියවර ඉස්සරහට යනවා. මෙතන තීටා නම් පුතේ මෙතනත් තීටා. ඇයි? අනුරූප කෝණ. හරිද? ඊට පස්සේ මම පොඩ්ඩක් මෙන්න මේ ත්‍රිකෝණ කෑල්ල එළියට ගන්නවා. මේ ත්‍රිකෝණ කෑල්ල එළියට ගන්නව කවුද? CAD. CAD මෙතන තීටා. හරිද? මාතෘකාව හරියට බලා ගන්න. මෙතන Q. එහෙනම් අපිට AD හොයා ගන්න පුළුවන්. මෙතන තීටා කියන්නේ අපිට තිබ්බට ප්‍රශ්නයක් නැහැනේ. එහෙනම් මේ තීටාට සාපේක්ෂව මෙයා කර්ණය AD කියන්නේ බද්ධ පාදය.
11වසර ගණිතයේදී අපි ඉගෙන ගන්න තියෙනවා බද්ධ පාදයයි කර්ණයයි සම්බන්ධ වෙන ත්‍රිකෝණමිතික අනුපාතය cos බක cos කියලා. හරි. එහෙනම් මම cos තීටා ලියනවා. cos තීටා මට ලියන්න පුළුවන් බද්ධ පාදය බෙදීම කර්ණය. AD බෙදීම කර්ණය කවුද? Q. AC මම එකපාරම Q කියලා ලියන ගන්නවා. එහෙනම් මේ Q උඩට ආවම අපිට ලියන්න පුළුවන් Q cos theta සමානයි A D කියලා. එහෙනම් මෙන්න මේ චූටි කැලේ අගේ අපි හොයාගත්තා AD කියන්නේ කවුද? Q cos theta. ඊට පස්සේ මේ CD වත් දැනගන්න ඕනි. CD CD කියන්නේ මේ තීටට සාපේක්ෂව සම්මුඛ පාදය, AC කියන්නේ කර්ණය. AC කියන්නේ කර්ණය. එහෙනම් සම්මුඛ පාදයයි කර්ණයයි සෙට් වෙන ත්‍රිකෝණමිතික අනුපාතය පුතේ sin. මම sin තීටා ලියනවා. sin තීටා සමානයි සම්මුඛ පාදයේ CD බෙදීම කර්ණය Q. එහෙනම් මට CD ලියන්න පුළුවන් කොහොමද? Q උඩට ආපුවාම Q sin theta සමානයි c d. හරි, q cos theta සමානයි මෙයන්. හරිද? එතකොට ඊළඟට මම මොකද කරන්නේ? දැන් අපි මේ කැලල හොයාගත්තා. මේ කැලල කවුද? q sin theta. මේ කැලල දන්නවා. එහෙනම් දැන් මුදේ මේ ලොකු බර රූප ලයින් කරගන්න මෙන්න මේ කියන ඍජු කෝණී ත්‍රිකෝණයේ මේ පාදය කවුද? P ධන Q cos θ. මේ කැලලට මේ කැලල එකතු වෙනාට මේ මුළු දිග හැදෙන්නේ. මේක Q sin θ අවුලක් නැහැ. හරි. Q sin θ අවුලක් නැහැ. එහෙනම් දැන් මම පයිතගරස් දානවා මෙන්න මේ ත්‍රිකෝණයට. OCD ත්‍රිකෝණයට පයිතගරස්. හරිද? OCD ත්‍රිකෝණයට පයිතගරස් දැම්මොත් OC වර්ගය, ඒ කියන්නේ කවුද? R වර්ගය සමානයි OD වර්ගය. OD කියන්නේ කවුද? P ධන Q cos θ. P ධන Q cos θ කියන සම්පූර්ණ එක්කෙනාගේ වර්ගය. හරිද? ධන Q sin θ. Q sin θ කෙනෙක් කෙනාගේ වර්ගය කියලා අපිට ලියන්න පුළුවන්. ඊළඟට දැන් මෙතන තියෙන්නේ පද දෙකක වර්ගය. A ධන B වර්ගයේ ප්‍රසාරණය. මම හැම වෙලේම වගේ බන්දි වල මම බේසික් මැත්ස් ටියුට් එකක් දීලා කරන්නේ මෙවුව ඕන වෙලේ ඉඳන්. හරි. එහෙනම් අපිට R වර්ගය ලියන්න පුළුවන් පුතේ. මේ වගේ එක ප්‍රසාරණය. දැන් ප්‍රසාරණය කරලා ලියන්න හදන්නේ මුල් පදයේ වර්ගය. ධන දිවාරයක් පද දෙකේ ගුණිතය. 2PQ cos θ. ධන අවසාන පදයේ වර්ගය. Q cos θ ගේ වර්ගය වෙන්නේ Q වර්ග cos වර්ග θ. ඒ කියන්නේ ත්‍රිකෝණමිතික අනුපාතය වෙනම වර්ග වෙනවා. මෙතන තියෙන සංඛ්‍යාත්මක අගයක් ඒක වෙනම වර්ග වෙනවා. එකතු කිරීම. හරිද? මේ වෙන කැලලක් Q වර්ග sin වර්ග θ. θ කියලා ලියන්න පුළුවන්. ඊට පස්සේ මම තව විවරක් ඉස්සරහට යනවා. R වර්ගය සමානයි P වර්ගය ධන 2PQ cos θ. P වර්ගය ධන 2PQ cos θ. මෙන්න මේ දෙන්න ගත්තහම Q වර්ග cos වර්ග θ, Q වර්ග sin වර්ග θ. හරිද? එතකොට Q වර්ගය කියලා පොදු සාධකයක් තියෙනවා. මම Q වර්ගය එළියට අරන් Q වර්ගය එළියට අරන් ඇතුළේ ඉතුරුයි cos වර්ග θ ධන
sin වර්ග theta කියලා ලියනවා. හරිද? එතකොට ත්‍රිකෝණමිතිය පුතේ මෙන්න මේකේ වටිනාකම එකයි. මම ඒක ඔප්පු කිරීම කරලා පෙන්නන්නම්. දැනට මම එක දිගට ඔහරන් හදයි යනවා. හරි. එතකොට එහෙනම් ඔයාලා මතක තියාගන්න cos වර්ග 10 දාන sin වර්ග 10 එකයි. cos වර්ග 30 දාන sin වර්ග 30 එකයි. එහෙනම් theta ගේ ඒ විදිහට වෙනස් වෙද්දී sin වර්ග theta දාන cos වර්ග theta කියන අනුපාතය යගේ එකයිලු. එහෙනම් අපිට අපේ ප්‍රකාශනේ ලියාගන්න පුළුවන් r වර්ගය සමානයි p වර්ගය. දාන මම මෙතන එකයි q වර්ගය මෙතන ලියා ගන්නවා. q වර්ගය දාන 2i p q cos theta 2i p q cos theta කියනවා r වර්ගය. හරිද? ඊට පස්සේ න r කියන්නේ සම්ප්‍රයුක්ත බලය. අපිට ඕනේ r නේ. r ගන්න මොකද කරන්නේ? මේ සම්පූර්ණ එක්කෙනාගේ වර්ග මූලය ගන්නවා. r කියන්නේ මේ සම්පූර්ණ එක්කෙනාගේ වර්ග මූලය. p වර්ගය දන q වර්ගය දන 2i p q cos theta ගේ වර්ග මූලය. එහෙනම් අපිට ප්‍රකාශනයක් එනවා එකිනෙකට ආනතව p සහ q බල දෙකක් ක්‍රියාත්මක වෙනවා නම් ඒකේ සම්ප්‍රයුක්තය මෙන්න මෙයාගෙන් ලබා ගන්න පුළුවන් කියලා. හරි, හරිම සරලයි. මේ ඔප්පු කිරීම නිකන් ආවට මතක තියාගන්න. මේ ප්‍රකාශනය අනිවාර්යෙන් මතක තියෙන්න ඕනේ. හරිද? එහෙනම් සම්ප්‍රයුක්ත වලය කියන්නේ p වර්ගය දාන q වර්ගය දාන 2i p q cos theta. මම මේක ඉවර වෙලා මේක ඔප්පු කරනවා. හරි. එහෙනම් පිළිවෙලට ලියා ගන්න. පිළිවෙලට ලියා ගන්න. පොස්ට්ලා. එහෙනම් ඊළඟට අපි කතා කරන්න බලාපොරොත්තු වෙන විතරදී මේ බල දෙකේ සම්ප්‍රයුක්තය සඳහා ප්‍රකාශනයක් ගත්තා. අපි කිව්වා ඊට පස්සේ දිශාවන් නිරූපණය වෙනවා කියලා. ගණන් වල උගලුන්ගේ දිශාවවත් අහනවා. මෙතනදී දිශාව අවස්ථා දෙකකින් ඉදිරිපත් කරන්න පුළුවන්. දිශාව මේ බලයත් එක්ක හදන කෝණය සහ මේ බලයත් එක්ක හදන කෝණය කවුද කියලා තමයි ඉදිරිපත් කරන්නේ. ඒගොල්ලන්ට ගාණේ දෙනවා. අදාළ බලය සමග සම්ප්‍රයුක්තය සාධන කෝණය හොයන්න කියලා. හරි. එතකොට මම සාධාරණ වශයෙන් ගන්නම් මේ සම්ප්‍රයුක්තය p බලය එක්ක සාධන කෝණය ඇල්ෆා. මෙයා. හරිනේ. ඇල්ෆා. එහෙනම් මේ ඇල්ෆා ත්‍රිකෝණමිතිය වෙන්නේ. හරි. ඇල්ෆා නම් මෙයා අපිට මේ ඇල්ෆාගේ යගේ තමයි මේකත් එක්ක හදන දිශාව කියලා අපි කියන්නේ. හරි. එහෙනම් මේ ඇල්ෆාට සාපේක්ෂව ලොකු ඍජු කෝණීය ත්‍රිකෝණයේ පුතේ අපි සම්මුඛ පාදය දන්නවා, බද්ධ පාදය දන්නවා. එහෙනම් සම්මුඛ පාදයයි බද්ධ පාදයයි සම්බන්ධ වෙන ත්‍රිකෝණමිතික අනුපාතය tan. හරි. එහෙනම් tan ඇල්ෆා කියන එක අපිට පාවිච්චි කරන්න පුළුවන්. දැන් මේක විශාලත්වය. මේකට පස්සේ තමයි ලියාගන්න දිශාව සෙවීම. දිශාව සෙවීම. දිශාව සෙවීමට අපි පාවිච්චි කරන්නේ tan ඇල්ෆා. tan ඇල්ෆා කියන්නේ සම්මුඛ පාදය. කවුද? q sin theta. බෙදීම බද්ධ පාදය. p ධන q p ධන q cos theta. එහෙනම් මෙන්න ප්‍රකාශනය. මෙතනදී ඔන්න ඇල්ෆා උක්ත කරොත් ඇල්ෆා තනි කරොත් මොකද වෙන්නේ? tan මේ පැත්තට ඇදි tan ඉන්වර්ස් වෙනවා. ප්‍රති tan වෙනවා නේද? ලබු. ඒ වැලුවා වගේම තමයි tan sin cos බලන්න ඔයගොල්ලෝ දන්නවා ඈ. හරි. එහෙනම් ඇල්ෆා මේ පැත්ත තනි කරොත් අපිට ලැබෙනවා tan ඉන්වර්ස් කවුද? q sin theta පෙදීම p ධන q cos theta කියලා. මේ දෙකම ලියලා කොටු කරගන්න. එහෙනම් දිශාව යහුවොත් මෙහෙම. හරි. එතකොට මෙතනදී බලන්න මේ ඇල්ෆා කියන්නේ p බලය සමග සාධන කෝණය. හරි. වරහන්ට ඇතුළේ ලියා ගන්න යටින් ඇල්ෆා යනු p බලය සමග සාධන කෝණයයි. එතකොට රටාව මතක තියාගන්න මෙතනදී ඔයගොල්ලෝට q බලය සමග අහන්නත් පුළුවන්. මේක මම කියන්න වෙනම නෝට් එක දෙන්නම්. p බලයත් එක්ක සාධන කෝණය ඇහුවොත්
මේ ත්‍රිකෝණමිතික සමීකරණයේ මේක මං ගන්නම් මේ p තනියම ලියෙන්නේ මේ sin cos කියන ත්‍රිකෝණමිතික දෙකම අර සාධන බලය නෙමෙයි අනිත් බලයත් එක්කයි ලියෙන්නේ q sin θ q cos θ ඔක මතක තියාගන්න ගණන් හදන්න තේරෙයි ඈ හරි හොඳටම කිසි බවුලක් නැහැ එහෙනම් ඔන්න ඔච්චරයි එකිනෙකට ආනතව θ කෝණයකින් ආනතව ක්‍රියාත්මක වෙන බල දෙකක සම්ප්‍රයුක්තය ලැබෙන්නේ පුතේ r කියලා ගත්තොත් p වර්ගය දන q වර්ගය දන 2p q cos θ කියන සමීකරණයේ වර්ගමූලයෙන් අදාළ දිශාව ලැබෙනවා අපිට tan α කියලා ගත්තොත් මේකෙදි q sin θ බැලීම p දන q cos θ හරි දිශාව කියලා ලියාගන්න මේක ලියාගන්න α මං කිව්වා ලියන්න කියලා α යනු p බලය සමග සම්ප්‍රයුක්තයේ සාධන කෝණේ දිශාවයි හරි හරි එහෙනම් සාරාංශය කියලා පුතේ ඔයගොල්ලන්ට මේක ලියා ගන්න පුළුවන් මම අරන් තියන්නේ p සහ q බල දෙකක් θ කෝණයකින් ආනතව ක්‍රියාත්මක වෙනවා එතකොට අපි දැන් දන්නවා සම්ප්‍රයුක්තය කොහොමද ක්‍රියාත්මක වෙන්නේ ඒ දෙක අතර යන විදිහට බල සමාන්තර ආශ්‍රණ නියමයේ පරිදි අපි ඔප්පු කිරීම කරපින් තමයි මේ බල සමාන්තර ආශ්‍රණ නියමය යොදන්නේ හරි රූපය අඳින්නේ නැහැ සාරාංශය කියලා තියෙනවා ඔයගොල්ලෝ සාරාංශය කියලා ලියලා මේ රූපණ නැදගන්න එහෙනම් ආයෙත් මම මතක් කරොත් එහෙනම් විශාරදිය ලැබෙනවා කොහොමද පුතේ මෙයාගේ වර්ගය දන මෙයාගේ වර්ගය දන දෙවරයක් මේ දෙන්නගේ ගුණිතය වතාවක් මෙන්න මේ කෝණයේ cos අගය කියන මේ ප්‍රකාශනයේ වර්ගමූලය මගින් ඒ කියන්නේ p වර්ගය දන q වර්ගය දන 2p q cos θ ගේ වර්ගමූලය දිශාව අපෙන් ගහුවොත් දිශාව හැම වෙලේම ඔයගොල්ලෝ ගන්න තිරසත් එක්ක සාධන කෝණය ඒ කියන්නේ තිරස් බලයත් එක්ක හදන කෝණය එහෙනම් මෙතනදී α මම ගත්තා α ගේ tan නගේ tan α q sin θ බෙදීම p දන q cos θ α හදද්දී මෙතනදී θ ගියගේ හරි නම් tan α q sin θ බෙදීම p දන q cos θ ඊට පස්සේ ඔයාලා ගානේදී මේ α කියන්නේ කවුද කියලා දන්නේ නැහැ ලියන්න ඕනේ α යනු p බලය සමග සාධන කෝණය වේ කියලා. හරි ඔන්න සාරාංශය ලියලා කොටු කරලන්න. එහෙනම් අපි දැන් බල සමාන්තර ආශ්‍රණ හිමි ඔප්පු කිරීම කරා. ඒ යටදී අපි එක තැනකදී sin වර්ග θ දන cos වර්ග θ සමානයි 1 කියලා අරන් තමයි ගණන් හදන්නේ මං කිව්ව ත්‍රිකෝණමිතියේදී මේක ඔප්පු කරන්න තියෙනවා කියලා. මම කොහේක පස්සේ කරනවා කියලා මම අනිවාර්යයෙන් අපේ වන්දියවල අපි කියන දේ කරනවා. හරියට අකුරක් නැර පැහැදිලි කරන් යන්නේ. මේක තමයි විශේෂත්වය. රැල්ලට ගිහින් දිනනවා නම් රැල්ලෙන් මිදෙන්න. එහෙනම් දැන් මෙතනදී අපි කරන්න හදන්නේ sin වර්ග θ දන cos වර්ග θ දන එක බව පෙන්වීම. ඔයගොල්ලෝ ඔය පාඩමේ මේ බලයෙන් පාඩමට අදාළ කොටස ගන්න මේ අර සැකහැරනන තියෙන සිද්ධාන්ත කැලම් මම මේ උගන්වන්නේ. එහෙනම් අමතර කියලා ලියලා කොටු කරගත්තට ගැටලුවක් නැහැ මේක. එහෙනම් sin වර්ග θ දන cos වර්ග θ. මේක ඔප්පු කරන්න මම පුතේ ඍජුකෝණී ත්‍රිකෝණයක් ගන්නවා. ඍජුකෝණී ත්‍රිකෝණයක් ගන්නවා ඍජුකෝණී ත්‍රිකෝණයක් ගන්නවා මම මෙතනදී θ කියලා කෝණයක් සලකනවා මම මේ පාද තුන x y z කියලා ගන්නවා හරිද එතකොට මේ ඕනෑම අවස්ථාවක් සඳහා අරන් තියෙන්නේ හරි සාධාරණ වශයෙන් ගත්තේ කෝණයක් සාධාරණ වශයෙන් ගත්තේ එහෙනම් මේක x y z වෙද්දී මේ ඍජුකෝණී ත්‍රිකෝණයේ මට sin θ කියන අනුපාතය ලියන්න පුළුවන් කොහොමද sin කියලා කියන්නේ සම්මුඛ පාද බෙදීම කර්ණය x බෙදීම z cos θ කියන ත්‍රිකෝණමිතික අනුපාතය ලියන්න පුළුවන් cos θ කියන්නේ බද්ධ පහදේ බෙදීම කර්ණය y බෙදීම z හරි එහෙනම් දැන් අපි පෙන්වන්න ඕනේ මූ එකයි කියලා එහෙනම් මම පෙන්වන්න ඕනේ කියලා මම මේ පැත්ත left hand side මේ වලි බව බෙන්ඩින්ග් කරන්නේ මේක RHS right hand side කියලා ගත්තොත් මම left hand side එක ගන්නවා සමානයි කවුද sin වර්ග θ දන cos වර්ග θ දැන් මූ කොහොම හරි එක වෙනකන් සුළු කරන්න ඕනේ කියලා හරිනේ එතකොට හරි ඔය ත්‍රිකෝණමිතිය බව පෙන්වීම කරත් ඉතින් ඔයගොල්ලෝ ඒ වගේම තමයි එහෙනම් sin වර්ග θ හරි එහෙනම්
sin theta දන්නවා x බෙදීම z කියලා. එහෙනම් sin වර්ග theta කියන්නේ x බෙදීම z ගේ වර්ගය. ධන cos වර්ග theta කියන්නේ y බෙදීම z ගේ වර්ගය. එහෙනම් මෙන්න ලියන්න පුළුවන් x වර්ගය යට z වර්ගය ධන y වර්ගය යට z වර්ගය. පොදුහරයක් කරන් z වර්ගය කියලා අපිට ලියන්න පුළුවන් කොහොමද පුතේ x වර්ගය ධන y වර්ගය කියලා. දැන් මේක ඍජුකෝණී ත්‍රිකෝණයක් මේකට පයිතගරස් දැම්මොත් පයිතගරස් දැම්මොත් මොකද වෙන්නේ? විකර්ණයේ වර්ගය අනෙක් පාදයේ වර්ගවල එකතුවට සමානයි. ඒ කියන්නේ z වර්ගය සමානයි x වර්ගය ධන y වර්ගය. එහෙනම් මෙතන x වර්ගය ධන y වර්ගය වලට මම ලියන්න පුළුවන් කොහොමද? z වර්ගය කියලා. එහෙනම් z වර්ගය බෙදීම z වර්ගය සමානයි 1යි. ඔන්න ලස්සනට පෙන්නුවා. එහෙනම් යටින් ලියන්න පුළුවන් LHS සමානයි RHS කියලා. එහෙනම් අදින් පස්සේ ඔයගොල්ලෝ මොකක් හරි බව වෙනීමකදී sin වර්ග theta ධන cos වර්ග theta කියලා තිබ්බෝ තේ ත්‍රිකෝණ විකල්පාදේ වෙනුවට Tamanට එක ලියන්න පුළුවන්. එක ලියන්න පුළුවන්. උදාහරණය ලියා ගන්න. හරි, උදාහරණ ලියා ගන්න. උදාහරණයක එකිනෙකට අංශක 60කින් ආනතියක් සහිතව එකිනෙකට අංශක 60කින් ආනතියක් සහිතව ක්‍රියාත්මක වන න්‍යූටන් 30 සහ න්‍යූටන් 50 යන බල දෙකෙහි සම්ප්‍රයුක්තයේ විශාලත්වය සහ දිශාව සොයන්න. මේකෙදි පුතේ ප්‍රූපසටහන මන් දීලා තියනවා. තමන්ට මෙතනදී පාඩුවට අමතරව ත්‍රිකෝණමිතික අනුපාත දැනුම වැදගත් වෙනවා. ලැබුපතක් තියෙනවා නම් අවුලන්නේ නැහැ. හරි. එහෙනම් sin cos tan ඒ දෙකේ අනුපාත ටික දැනන් ඉන්න ඕනේ. එහෙනම් මේ වීඩියෝ එකෙන් පස්සේ මම ඒ ෆොටෝ එකක් දානවා තිරේ දිස්සේ ඔයගොල්ලොන්ට මේ උදාහරණයෙන් පස්සේ ඒක ලියලා කොටු කරගන්න ඕනේ ත්‍රිකෝණමිතික අනුපාත වගුව. හරි. එහෙනම් වැඩේ කරමු. එහෙනම් මෙතනදී මම රූපසටහන වැදගත්ත මෙයා න්‍යූටන් 30 මෙයා න්‍යූටන් 50 කියලා. අපි සාමාන්‍යයෙන් මේගොල්ලෝ පද හඳුන්වගන්න. එහෙනම් කවුද? සමීකරණයේ හැටියට අපි කිව්වා මෙයා P, මෙයා Q, මෙයා θ පුතේ. හරිද? මෙයා P වෙද්දි, මෙයා Q වෙද්දි, මෙයා θ නම්. හරිද? අපි දන්නවා R කියන්නේ කවුද? R සමානයි P වර්ගය ධන Q වර්ගය ධන 2PQ cos θ ගේ වර්ග මූලය. දැන් මෙහෙම හඳුන්වගත්තට පස්සේ මාර ලේසි ආදේශ කරන්න තියෙන්නේ. හරි. එහෙනම් ආදේශ කරොත් කොහොමද? p වර්ගය 30 වර්ගය ධන 50 වර්ගය ධන දෙවතාවක් pq cos θ. p 30යි q 50යි cos θ 60යි cos 60යි මේකේ වර්ග මූලය දානවා අපි. සරලයි. එහෙනම් වෙන වෙනම සුළු කිරීම කළොත් 30 වර්ගය 900යි 50 වර්ගය 2500යි ධන 30 වර්ග 2ක් 60යි 60 50 3000යි 3000 වතාවක් cos 60. දැන් මේක දැනගෙන ඉන්න ඕනේ. මේ වීඩියෝ පස්සේ දානවා. හරි වගුව තමන් පොතේ ලියලා හොරු කරගන්න. cos 60 යගේ පුතේ භාගයයි. එහෙනම් ඒක වර්ග මූලය. මේක සුළු කරොත් අපිට එනවා 4900ක් කියලා. එයාගේ වර්ගමූලය උත්තරේ එනවා හරිම සරලයි නිව්ටන් 70යි පට්ටලේසි. හරි. එහෙනම් මේ බල දෙකේ සම්ප්‍රේක්තය නිව්ටන් 70යි. ඊට පස්සේ අපෙන් අහනවා දිශාව. මේ හැම වෙලේම මම කිව්ව දිශාව ගන්න කියලා මේ තිරස් බලයට. ඒක ලේසි අපිට. එහෙනම් මේ තිරසත් එක්ක සදන කෝණය මම ඇල්ෆා කියලා නම් කරගන්නවා. එහෙනම් ඇල්ෆා කියන්නේ කවුද කියලා ඔයා ගානේදී ලියන්න ඕනේ. ඇල්ෆා යනු හරි මේක ලියා ගන්න. වෙනම දා පෝස් කරන්න.
එහෙනම් හරි දැන් ආය පටන් ගමු. එහෙනම් දැන් අපි දිශාව හොයන්න හදන්නේ. දිශාවේදී ඇල්ෆාව හඳුන්වන්න හදන්නේ. ඇල්ෆා යනු සම්ප්‍රයුක්තය නිව්ටන් 30 බලය සමග සාධන කෝණය වේ. හරිද? ඇල්ෆා යනු සම්ප්‍රයුක්තය නිව්ටන් 30 සමග සාධන කෝණය වේ කියලා ලියන්න. ලියුමට පස්සේ හා tan ඇල්ෆා සමානයි කවුද? අපි කිව්වා මතක් කරගන්න සමීකරණේ මේ මෙයත් එක්ක නැති එක්කෙනාගේ ත්‍රිකෝණමිතිය කියලා ලියවෙන්නේ. ඒ කියන්නේ q ගෙන් ලියවෙන්නේ sin θ. බෙදීම ආදම් මු තනියම p දාන්න q cos θ. ඕකනේ. එයා ලිව්වා q කියන්නේ කීයද? 50යි sin 60 පුතේ. බෙදීම p 30යි ආයේ Q 50යි cos 60. cos 60 කියන්නේ භාගයයි. මෙතන නම් ඉන්න ඕනේ. ඒකයි මම කිව්වේ මේවා දන්න ඕනේ කියලා. එහෙනම් 50 වැඩි කිරීම sin 60 ත්‍රිකෝණමිතික අංගය මූල 3 යට 2යි 30 මෙතන වැඩි කිරීමනේ මේ එකතු කිරීම. එකතු කිරීම 50යි cos 60 කියන්නේ භාගයයි. හරිද? එහෙනම් මේක තමන් විසින් සුළු කර යුතුයි. සරලයි ඉලක්කන්නේ දෙ දැන් කියලා ගිනියන්න දෙනවනේ. ඔහොම සුළු කරපුවාම පුතේ අපිට උත්තරයක් එනවා. ඇල්ෆා ගන්න කලින් tan ඇල්ෆා කියන්නේ 0.79යි කියලා. 0.79යි කියලා එනවා ඇල්ෆා. එහෙනම් tan ඇල්ෆා සමානයි 0.79යි. ඇල්ෆා හොයන්න ඔයගොල්ලෝ මොකද කරන්න ඕනේ? tan ඉන්වර්ස් 0.79යි 9 බලන්න. ලවකොත් බලන්න. පුරුදු කරලා තියෙන මුලින්ම. හරි එහෙනම් ඒක උත්තරේ අංශක 38යි කියලා. හරි ලස්සන ගානක්. හරියට කරගන්නවා නම් ආයේ බලලා හරි එක ගානක් හොඳට ඕම ඇති. ඒක ගණන් දීනේ කටපාඩම් කරන්න නෙමෙයි පුතේ බලව පාට් එක වගේ. හරියට ඔළුවට දාගන්න. හරි. එහෙනම් හරි සරලයි. ඔන්න පළවෙනි උදාහරණය ලස්සන ලියන්න. එහෙනම් දැන් ඔයාලට මේකෙන් පස්සේ ත්‍රිකෝණමිතික අගය ඔබ පේනවා ඇති. ඒක සටහන් කරගන්න ලස්සනට ලියලා කොටු කරගන්න නෝට් එකේ. එහෙනම් එකිනෙකට තීටා කෝණයකින් ආවලතම ක්‍රියාත්මක වන බල දෙකේ සිද්ධාන්තය දුන්නා. විශාලත්වයේ සහ දිශාව හොයන සමීකරණයත් එක්ක උදාහරණ වාරක් හදුවා. ඔයගොල්ලොන්ට නිබන්ධනයේ ලැබිලා තියෙන ගණන් තියනවා. ඒ ගණන් හදන්න පුළුවන්. හරි හරියට අර උදාහරණේ හරියටම රච කරගන්න. මේකේ ඊට පස්සේ රෝමිලක් වතුනට දින එක කරේ. මේකේ විශේෂ අවස්ථාවක් ගැන කතා කරන්න තමයි දැන් හදන්නේ. ඒක තමයි බල දෙක අතර කෝණය අංශක 90ක් විතර. හා රෝමිලක් වතුන ඒ කියලා දාලා මාතෘකාව ලියා ගන්න. ඒ කියන්නේ දැන් මෙතනදී ස්කන්ධයන් මත බල දෙකක් ක්‍රියාත්මක වෙනවා P සහ Q කියලා. මේ දෙන්නගේ අතර කෝණය අංශක 90ක් විතර. මෙතනදී වරහන් දෙක ලියා ගන්න. තීටා සමානයි අංශක 90 අවස්ථාව. එතන අපි දන්නවා මෙහෙම තියෙද්දී සම්ප්‍රයුක්තය R Q වොත් අර සමීකරණය තමයි වෙනස් වෙන්න බෑ. හරි. බල දෙකනේ. හරි. එහෙනම් සම්ප්‍රයුක්තය අපි දන්නවා කවුද? R සමානයි P වර්ගය දන Q වර්ගය දල 2 PQ cos θ. හරි. R සමානයි P වර්ගය දල Q වර්ගය දල 2 PQ cos θ ගේ වර්ග මූලය. එහෙනම් මෙතන සිද්ධිය තමයි θ ගේ අගය මොකක් වෙනවද? අංශක 90ක් වෙනවා. එහෙනම් අපිට R ලියන්න පුළුවන් P වර්ගය දල Q වර්ගය දල 2 P Q cos 90 මෙයාගේ වර්ග මූලය. හරි සරලයි. හරිද? එහෙනම් දැන් මේකට කලින් ත්‍රිකෝණමිතික අගය ලියාගන්න තියෙන්නේ. එහෙනම් cos 90 අගය බලන්න. cos 90 අගය පුතේ බිංදුවයි. එයා බිංදුවයි නම් මේ සම්පූර්ණ පදයෙන් මොකද වෙන්නේ? බිංදුව වෙනවා. යම් කිසි සංඛ්‍යාවක් බිංදුවෙන් ගුණ කළ විට පිළිතුර බිංදුව වේ. එහෙනම්
මම ලියනවා සංප්‍රයුක්තය R කියලා R සමානයි P වර්ගය දන Q වර්ගය A වර්ගමූලය හරිම සරලයි වෙන්න සමීකරණය තමන්ට ලියලා කොටු කරන්න පුළුවන් ඊළඟට මම දිශාව කතා කරොත් සාධන කෝණය ඇල්ෆා හරිද එහෙනම් මම tan ඇල්ෆා ලියනවා tan ඇල්ෆා කියන්නේ පුතේ කවුද මෙයාත් එක්ක නම් හදන්නේ මෙයාගේ sin නගේ නේ q sin θ බෙදීම p දන q cos θ එහෙනම් අපිට එනවා tan ඇල්ෆා සමානයි q sin 90 θ ගේ 90 අවස්ථාව බෙදීම p දන q cos 90 අපි වංගු බැලුවොත් තමයි මතක් වෙන්න ඕනේ sin 90 ේ අගය 1යි cos 90 ේ අගය 0යි එහෙනම් මේ සම්පූර්ණ පදයම බිंदु වෙනවා හරිද එහෙනම් මෙතනදී අපිට tan alpha ලැබෙනවා cos q බෙදීම p කියන අගයෙන් දේල කොට කරගන්න පුළුවන් එහෙනම් බල දෙක අතර කෝණය අංශක 90 විට හරිම සරලයි කොහොමද සම්ප්‍රයුක්ත හොයන්නේ p වර්ගය දන q වර්ගය වර්ගමූලයෙන් බල දෙකේ වර්ග කරලා වර්ගමූලය ගන්න දිශාව ගන්නෙ q බෙදීම p කියන අගයෙන් මේකෙදි සමන් අදාළ සටහන් ලස්සනට ඇඳගන්න ඕනි හරි ලස්සනට ලියවන්න පෝස් කරලා ලියවන්න ඉකලියට අංශක 90ක් ආන දෝෂයාත්මක සිද්ධාන්තය කරා උදාහරණයක් බලන්න එකට ඇටි උදාහරණයක් අපිට දීලා තියෙනවා ප්‍රශ්නේ ලියවන්න නිව්ටන් 3ක් සහ නිව්ටන් 4ක් එකිනෙකට අංශක 90ක ආදතියකින් ක්‍රියාත්මක වන විට සම්ප්‍රයුක්තය සොයන්න මෙතන නිකම් මතක් වෙනකොට මේ පයිතගරස් තියෙන්නේ හරි එහෙනම් අපි දන්නවා එකිනෙක අංශක 90යි නම් r කියන්නේ p වර්ගය දන q වර්ගයේ වර්ග මූලය මේකදී pq හඳුනා ගන්න ගැටලුවක් නැහැ මේ pq ගොඩක් බලපාන්න පුතේ දිශාවලියක්දී ඈ දිශාවලියක් එහෙනම් මෙතනදී p කියන්නේ මේ අහම වලින්ම තිරස් බලය. මේ වන්නිකා අංකණයක් විතරයි ඈ ගුරුවරයාගෙන් ගුරුවරයාට මේ අංකණය වෙනස් වෙන්න පුළුවන්. මේක කිසි ගැටලුවක් නැහැ. q කියන්නේ සිරස් බලය. එහෙම සිරස් තිරස් බල දෙක ගත්තහම මට r වෙනවා p වර්ගය දන q වර්ගයේ වර්ගමූලය මගින්. හරිද? p වර්ගය දන q වර්ගයේ වර්ග මූලය මගින් කියන්නේ 3 වර්ගය දන 4 වර්ගය ඒ වර්ග මූලය 3 වර්ගය 9යි 4 වර්ගය 16යි වර්ග මූලය 25ේ මූලයනවා කියද නිව්ටන් 5යි මේක හරිම සරලයි කියන්නේ මේ බේසික් සිද්ධාන්ත මේ ටියුට් එකෙන් මේ වීඩියෝ එකෙන් අපි කරන්නේ ඊට පස්සේ බලය හොඳ ගන්න ටිකක් හදරම එතකොට මේ පාඩමාලාවට සහභාගී වෙච්ච ඔයගොල්ලොන්ට සතියට සෑම ඉරිදා දිනකදීම වීඩියෝ එකක් බලාපොරොත්තු වෙන්න බෑ. හරි. වැඩිම වැඩ කරනවා කිව්වේ ඒකයි. අනිවාර්යෙන් අවම එකයි දිනකට. සතියට. හරි. එතකොට මට හිතුණොත් මේකෙන් වෙනම පේපර් එකක් දෙන්න, පේපර් එක දෙනවා ඔයගොල්ලොන්ට. හරි. පේපර් එක දීලා ඒකත් එක්කම ඒකේ ප්‍රශ්න සාකච්ඡාව වෙන වීඩියෝ එකක් අප්ලෝඩ් කරනවා. කිසිම ගැටලුවක් නැහැ මට. එතකොට මේකදී අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න සියලුම දරුවන්ට මේ විදිහට වැඩ පිළිවෙල කරා යන්න පුළුවන්. හරි. තොරතුරු දැනගන්න අවශ්‍ය නම් 0.74 31 96 කියන අංකයට කතා කරලා වැඩේ කරා යන්න පුළුවන්. හරි. ලස්සනට එකතු වෙච්ච ළමයි පිරිසක් ඉන්නවා. රටේ ආදර දිබ්බාගින්ම හරි. හරිම ආදරෙයි. හරිම ලස්සනට වැඩේ කරනවා. හරි. කොරෝනා ඉවරුණා කියලා මේ වන්දිය නවතින්නේ නැහැ. හරි. එහෙනම් ඔන්න මේක හරි. එහෙනම් ඊට පස්සේ අපිට දිශාව ලියන්න වෙනවා. මම එහෙනම් සම්ප්‍රයුක්තය මේ පැත්තට R නිව්ටන් 3ක් සමග සාධන කෝණය ඇල්ෆා කියලා ගන්නවා. අපි අපේ පහසුවට මේ තිරස් බලයත් එක්ක ගන්න කියලා. එහෙනම් tan ඇල්ෆා පුතේ q බෙදීම p ඈ. වාරුණොත් අවුල් q බෙදීම p. මෙයාට විරුද්ධ එක්කෙනා හරි. මෙයා සහ p. එහෙනම් q ගේ අගය 4යි p ගේ අගය
තුනයි ගැටලුවක් නැහැ එහෙනම් ඇල්ෆා 4 වෙදීම 3යි tan ඇල්ෆා 4 වෙදීම 3යි ඇල්ෆා සමානයි tan ඉන්වර්ස් 4 වෙදීම 3 කියන අගයකින් අපිට ලියන්න පුළුවන් මේක සුළු කරලා දසම ගාන හොයලා ඔයගොල්ලන්ට ත්‍රිකෝණමිතික අගය වගේම බලලා අගයකට එන්න පුළුවන් එහෙනම් ඔන්න බල දෙකක ක්‍රියාකාරීත්වය හරි ලස්සනට කතා කරලා ඔයගොල්ලන්ට ලැබිලා තියෙන නිබන්ධනයේ මේවට ගැළපෙන හරි ලස්සන ප්‍රශ්න ටිකක් ඇති. මේ ප්‍රශ්න ටික සමන් විසින් අනිවාර්යෙන් කළ යුතුයි. හරි ලස්සනට තම ෆෝල්ස්කප් වල හෝ වේවා පොතක් හෝ වේවා පන්දර සම්බන්ධ වෙන ළමයි පොතේ ලියන්න අනිවාර්යෙන්. අනිත් දරුවෝ තම වෙන වෙනම ඒ ෆෝකෝල වල එහෙම නැත්නම් ෆෝල්ස්කප් වල නෝට් එක හදා ගන්න හදද්දී අනිවාර්යෙන් මේකත් යටින් ඒ අදාළ ප්‍රශ්න මරණ පිළිතුරු සපයන්න මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් මාව මතන්න කිසි ගැටලුවක් නැහැ හරි එතකොට මේ දවස්වල කොහොමද මේ දවස් වලේ කරන්න පුළුවන් මේ ඊට අමතරව මේ දවස්වල ඔයගොල්ලෝ ප්‍රශ්නේ පුළුවන් නම් ප්‍රශ්නේ දෙහෙර උත්තරේ කරන්න ඒක තමයි දෙන්නේ ඒක අනිවාර්ය කරන්නේ නැහැ මම අනුමත කරනවා පුළුවන් තරම් අතින් ලියන තරමට ඔළුවට යනවා අත් දෙකීමෙන් සහ වගකීමෙන් කියන්නේ හරි ඒ කියන්නේ ටියුඩ් ගොඩ ගහ ගන්නවට වඩා තමන් විසින් සාදා ගන්නා නෝට් එක ප්‍රබලතාවයේ වැඩි අපි ටියුට් එක දෙනවා එක ගැටලුවක් නැහැ හරි ඊළඟට අපි කතා කරන්න හදන්නේ බල විභේදනය වැඩියා නෙමෙයි ලස්සන පිළිතුරට යනවා ඔයගොල්ලන්ට කලකට යද්දි තේරෙයි මේක නියම රිද්මයක් තියෙන අතිසාර්ථක වැඩපිළිවෙලක් හරි එහෙනම් බල විභේදනය දැන් අපි මෙච්චර වෙලා කතා කරේ බල දෙකක් වෙනුවට යෙදිය හැකි තනි බලය හරි එතකොට මෙතනදී අපි බල විභේදනය කියලා කතා කරන්නේ තනි බලයක් වෙනුවට යෙදිය හැකි බල දෙකක් ගැන. ඒ කියන්නේ අපි දැන් කතා කරා මෙන්න මෙහෙම. එකිනෙකට ආනතව ක්‍රියාත්මක වන බල දෙකක් වෙනුවට යෙදිය හැකි තනි බලය මේ බල දෙක කොහොමද යෙද්දී මෙහෙම කියලා. එතකොට බල විභේදනයේදී පුතේ අපි කතා කරන්න මාතකාලිය ගන්න බල විභේදනය මෙන්න මේ තනි බලයක් වෙනුවට යෙදිය හැකි බල දෙකක් ගැන තමයි කතා කරන්නේ. ඒ කියන්නේ තනි බලය අපි බල දෙකකට බෙදා ගන්නවා. හරි විභේදනය කර ගන්නවා කියලා කියනවා. හරි එතකොට මෙන්න මේ බලවලට අපි කියනවා විභින්න බල කියලා. විභේදනයේ වෙච්ච බල. හරි එහෙනම් මෙතනදී මේ ගණිතයේ නිව්ටන් නියමවල අදාළ ඉදිරි වැඩපිළිවෙළවල සාර්ථකත්වය සඳහා මේ බල විභේදනයේ කොටස හරි ලේසියෙන් පටපට ගන්න තමයි කියන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ කියන්නේ දීලා තියෙන බලයක් වෙනුවට යෙදිය හැකි බල දෙකක් තමයි අපි මෙතනදී ඉදිරිපත් කරන්න පුතේ. එතකොට දැන් අපි බල සමාන්තරාස්ර නියමය දන්නවනේ. හරිද? එතකොට බල සමාන්තරාස්ර නියමය දන්නවනේ. එහෙනම් මම මෙහිම බලයක් ගන්නම්. මෙහිම බලයක් ගන්නවා. මෙහිම බලයක් ගන්නවා. හරිද? විශාලත්වය දීලා මෙහිම බලයක්. එහෙනම් මෙයා වෙනුවට යොදන්න පුළුවන් බල දෙකක් දෙපැත්තේ තියෙන්න පුළුවන්. ඒ කියන්නේ මොකද්ද පුතේ? බල සමාන්තරාස්ර නියමයේ ආපස්සට හිතුවොත් මෙයා විකර්ණය වන පරිදි අඳින්න පුළුවන් සමාන්තරාස්රවල පාදවල දිග. ඒ කියන්නේ මට මෙන්න මෙහිම සමාන්තරාස්රයක් නිර්මාණය කරන්න පුළුවන් මෙයා විකර්ණයේ වෙත් මට මෙන්න මෙහෙම සමාන්තරාස්රයක් නිර්මාණය කරන්න පුළුවන් මෙයා විකර්ණය වෙන. එහෙනම් තමන්ට තේරෙන්න ඕනේ මෙයාට තුල්්‍ය වෙන අනුරූප බල අපමණ සංඛ්‍යාවක් තියෙනවා. මෙයයි මෙයයි මෙයාට හරි. මෙයයි මෙයයි මෙයාට හරි. එතකොට දැන් අපි කොහොමද ගන්නෙ? කොහොමද අපි මේ දෙන්නෙක්ට බෙදාගන්නේ කියන එක තමයි දැන් තියෙන ප්‍රශ්නේ. එතකොට අපි අපේ ඉදිරි ගණනය කිරීම වල සහ ගැටලු පහසුව සඳහා අපි මෙන්න මේ බලය කොටස් දෙකකට බෙදා ගන්න පුතේ ඍජු කෝණයක් ලැබෙන විදිහට. ඒ කියන්නේ බල දෙක අතර කෝණය අංශක 90ක් වෙන විදිහට තමයි අපි බලය විභේදනය කරගන්නේ. තවත් විදිහකට කිව්වොත් තිරස් සහ සිරස් සංරචක දෙකකට අපි විභේදනය කරගන්නවා කියලා කියනවා. හරිද? බල විභේදනය කියලා ලියුවානේ. ඒ අරද ලියා ගන්න. දී ඇති තනි බලයක් වෙනුවට
දී ඇති තනි බලයක් වෙනුවට යෙදිය හැකි බල දෙකක් හෝ කිහිපයක් බල දෙකක් හෝ කිහිපයක් ලබා ගැනීම බල විභේදනය ලෙස හඳුන්වයි බල විභේදනය ලෙස හඳුන්වයි යකට ලියා ගන්න මෙහිදී ලැබෙන සංරචක පළමු බලයේ විභින්න කොටස් ලෙස හඳුන්වයි පළමු බලයේ විභින්න කොටස් ලෙස හඳුන්වයි ඒකටම හරිද මෙහිදී ගණනය කිරීමේ පහසුව සඳහා අදාළ බලය තිරස් සහ සිරස් සංරචක දෙකකට යොදා ගනු ලබයි. එතකොට බෙදා ගනු ලබයි. හරි, ඒ කියන්නේ ඍජු කෝණී වෙන විදිහට ලම්බක වෙන විදිහට තිරස් සිරස් සංරචක දෙකකට අපි කඩා ගන්නවා. හරි, ඔකට යටින් ඇදගන්න. ඒ කියන්නේ මෙන්න මෙහෙම බලයක් තිබුණොත් මෙතනදී මෙයා විභේදනය කරගන්න පුතේ තිරස් වයි සිරස් වයි. හරිද? එතකොට මෙයා අපි හිතමු ටීටා කෝණයකින් ආනතව ක්‍රියාත්මක වෙනවා කියලා. මෙයා අපිට විභේදනය කරගත්තොත් මෙයාගේ යම් කිසි සංරචකයක් මේ පැත්තට ලැබෙනවා x කියලා, මේ පැත්තට ලැබෙනවා y කියලා. ඒ කියන්නේ මෙයා වෙනුවට තමයි දැන් අපි මේ දෙන්න ලියලා තියෙන්නේ. දැන් ආයෙ බල සමාන්තර ආශ්‍රණියේ මේ දෙන්න ගණනය කරොත් උත්තරේ මෙයා එන්න ඕනේ සංඛ්‍යාත්මකව ගණන් ගත්තොත්. හරිද? කලින් කරේ මෙතනින් මෙතෙන්ට ආවා, දැන් කරේ මෙතනින් මෙතෙන්ට යනවා. මෙතන අංශක 90යි. ඔකට යටින් සටහන දාගන්න. එතකොට මෙන්න බලය මෙන්න විභේදනය කරපු කොටස්. ඒ කියන්නේ මොනවාද? විභින්න කොටස්. මේවට තමයි අපි කියන්නේ විභින්න කොටස් කියලා. එතකොට දැන් බලමු ඉතින් අපි කොහොමද විභේදනය කරගන්නේ කියලා. එහෙනම් මම මෙන්න මෙහෙම බලයක් නම් කරගන්නම් P කියලා. හරිද? P කියලා. P තිරසත් එක්ක හදන කෝණය පුතේ මම ගන්නවා ටීටා කියලා. ටීටා කියලා. එතකොට මේකදී මම කරන්නේ මෙතනදී ඍජු කෝණී ත්‍රිකෝණයක් නිර්මාණය කරගන්නවා. හරිද? මෙහෙම නිර්මාණය කරගත්තහම ඔන්න මේකේ හරි ත්‍රිකෝණ දෙකක්ම නිර්මාණය කරා. වඩ පිට සද්දවඩ ගණන් ගන්න එපා. ඉතින් මේ සබාධර්මයේත් එක කරන වැඩක්. හරි, ලොකු ලොකු ස්ටුඩියෝ නෙමෙයි මේවා. හරි, එහෙනම් මෙතනදී මම මෙන්න මෙහෙම ඍජු කෝණී ත්‍රිකෝණය නිර්මාණය කරගෙන මෙයාගේ තිරස් සහ සිරස් සංරචකය දැන් ඔයගොල්ලන්ට පේනවා. ඒ කියන්නේ මෙයා වෙනුවට යොදන්න පුළුවන් තිරස් එක්කෙනා මෙයා, මං x කියන්න. මෙයා වෙනුවට යොදන්න පුළුවන් සිරස් එක්කෙනා මෙයා, මම y කියන්න. දැන් x සහ y අපි විසින් ලියන්න ඕනේ පුතේ p සහ t ඇසුරේ. ඉතින් ඍජු කෝණී ත්‍රිකෝණයන්නේ මෙයා y නම් මෙයාත් y. හරිද? එහෙනම් අපිට මාන ඍජු කෝණී ත්‍රිකෝණයේ තීටාට සාපේක්ෂව x කියන්නේ බද්ධ පාදය, p කියන්නේ කර්ණය. බද්ධ පාදයයි කර්ණයයි සෙට් වෙන ත්‍රිකෝණ විදිකලු පාදය කවුද? cos රේ පුතේ. එහෙනම් cos තීටා ලියනවා. බද්ධ පාදය බැරීම කර්ණය, x බැරීම p. එහෙනම් අපිට ලැබෙනවා p cos තීටා සමානයි x කියලා. p cos තීටා සමානයි x කියලා. ඔන්න වැදගත් එකක්. හරිද? ඊට පස්සේ y. හරිද?
y ලබා ගන්න නම් මෙයාට සාපේක්ෂව සම්මුඛපාදයේ කර්ණය එහෙනම් sin θ y බෙදීම p එහෙනම් p sin මේ යට ඉන්න p උඩට එනවා දෙපැත්තම p එකෙන් ගුණ කරනවා කියලා හිතන්න. එතකොට මේ p නේ මේ p එක වෙනවා මෙතන p sin θ සමානයි y කියලා එනවා මෙන්න අනිත් එක. එහෙනම් හරි නේද? එහෙනම් ඔයගොල්ලෝ මේක ඇඳගත්තා ඊට යටින් මේ රූප සටහන ඇඳගන්න. හරිද? මේ රූප සටහන ඇඳගෙන පැත්තකින් මෙතනින් ඉඳ තියෙන්න ඕනේ. මෙතනින් ඉඳ තියෙන්න ඕනේ. හරිද? එහෙනම් මේක ඊටත් යටින් ලියාගන්න. සුළු කිරීමනේ. මේක ඇඳා ඊට යටින් මේක ලියාගත්තා. හරිද? එහෙනම් දැන් x සහ y අපි දන්නවා. x කියන්නේ මෙයා y කියන්නේ මෙයා. හරි. එහෙම ලියාගත්තට පස්සේ හරව අපි ඉස්සරහින් විභින්න කොටස් ටික ලියාගමු. එහෙනම් දැන් මෙයා වෙනුවට අපිට යොදන්න පුළුවන් මෙන්න මෙහෙම හරහා මේ පැත්තට x කෙනෙක් මේ පැත්තට y කෙනෙක්. එහෙනම් දැන් අපි x හොයාගත්තා. කවුද? x කියුවේ p cos θ. එහෙනම් මේ p කියන බලය මගින් x අක්ෂය තිරස සමග සාධන සංරචකය p cos θ. ඊට පස්සේ සිරස තියෙනවා. සිරස කියන්නේ y. y ගැග අපි හොයාගත්තා p sin θ. මොකද යාත්තේ ඒක. එහෙනම් ඔච්චරයි. එහෙනම් මේ p කියන බලය වෙනුවට යොදන්න පුළුවන් x අගය p cos θ. y අගය p sin θ. මේක ලියාගත්තට පස්සේ මෙන්න මේ බලයේ ලියාගන්න තමයි යටින් තිරස් සංරචකය. තිරස් සංරචකය කවුද? x සමානයි p cos θ. ඔය විදිහටම මේකට යටින් මේක වැඩි වෙනවා පෝස් කරගන්න. මේකට යටින් සිරස් සංරචකය ලියාගන්න p sin θ x සමානයි p sin θ x නෙමෙයි y සිරස්නේ y සමානයි p sin θ. ඔන්න විභේදනේ. ඒ කියන්නේ p කියලා බලයක් තිරසත් එක්ක තීටා කෝණයක් හදනවා නම් මේ p කියන බලයෙන් තිරසට ඇති කරන සංරචකයේ පුතේ p cos θ ලැබෙන්නේ අර ත්‍රිකෝණ ඍජු කෝණී ත්‍රිකෝණේ. ඔයාලා මෙතන ලියාගත්තේ මේකෙන් ලැබෙන සිරස් සංරචකය p sin θ. හරිද? එහෙනම් මෙයා වෙනුවට තමයි මේ දෙන්න ලියන්නේ. දැන් මූ අවශ්‍ය නැහැ. ඔයා දැන් ඕනනම් මේ දෙන්න අර බල සමාන්තර ආදලීමේට දාන්න අන්තිම උත්තරේ p වෙන්න ඕනේ. ඇයි ඒ? මේ දෙන්නගේ සම්ප්‍රයුක්තේ කවුද? p ඉස්සරහට පස්සෙ ප්‍රමේය සහ විලෝමය වගේ. හරි. එහෙනම් ඔන්න අපි වල විභේදනය කියන්නේ මොකද්ද කියලා ඉගෙන ගත්තා. මෙතනදී තමන්ට හරි ලේසියෙන් මේක මතක තියාගන්න පුළුවන්. හැම වෙලේම මෙන්න මෙහෙමයි වෙන්නේ. හරිද? මෙයා විභේදනය වෙන සංරචකයේ කෝණය දෙසට නම්. ඒ කියන්නේ මේ θ පුතේ ගණන් වලදී මෙතන දෙන්නත් පුළුවන් මෙතන දෙන්නත් පුළුවන්. හරිද? මෙතන දෙන්නත් පුළුවන් මෙතන දෙන්නත් පුළුවන්. මෙතන දුන්නොත් x අක්ෂයේ වැතර කෝණය දෙසටනේ. කෝණය දෙසට නම් අදාළ සංරචකයේ පුතේ cos. කෝ කෝණය දෙසට නම් cos. කෝණයෙන් එළියට නම් sin. ඒ කියන්නේ අදාළ සංරචකයේ ලැබෙන්නේ මෙයා කෝණයෙන් දෙසටද ලැබෙන්නේ කෝණයෙන් එළියටද ලැබෙන්නේ කියන එක මත. හරිද? ඒක වන් උදාහරණකින් ආයේ කියන්න. මේක ලියා ගන්න. හරි. එහෙනම් කලින් උදාහරණේ තිබ්බේ θ කෝණය තිරසත් එක්ක. දැන් මම θ ව දාලා දෙනවා සිරසත් එක්ක. දැන් විභේදනය වෙන්නේ කොහොමද කියලා බලමු. හරිද? එහෙනම් මෙතනදී මම අර විදිහටම ඍජු කෝණී ත්‍රිකෝණයක් නිර්මාණය කරගන්නවා. එතකොට මෙන්න මෙයා තමයි පුතේ කවුද? x සංරචකය. මෙන්න මෙයා තමයි පුතේ y සංරචකය. ඒ කියන්නේ මෙයයි මෙයයි සමාන වෙන්න ඕනේ. ඒක සමාන දිගින් උත්පාදනය. එහෙනම්
මෙතන දිත් මෙයා ටීටා නම් මෙයා ටීටා ඇයි ඒකාන්තර කෝණ හරිද එහෙනම් මම ත්‍රිකෝණයක් ගත්තොත් මෙන්න මෙයා මේ ත්‍රිකෝණයට සාපේක්ෂව ටීටා මෙයා x මෙයා y මෙයා p මං sin ටීටා ලියනවා sin ටීටා කියන්නේ සම්මුඛ පාද බෙදීම කරන්නේ x බෙදීම p එහෙනම් x එනවා p sin ටීටා සමානයි x cos ටීටා එනවා හරිද cos ටීටා cos ටීටා කියන්නේ බද්ධ පාද බෙදීම කරන්නේ y බෙදීම p ඒ කියන්නේ p cos ටීටා සමානයි y කියලා එනවා ඒ කියන්නේ දැන් මෙන්න මේ සිරසත් එක්ක ටීටා කෝණයක් හදද්දී මෙයාව මට කොටස් දෙකකට විභේදනය කරන්න පුළුවන් මෙන්න මෙහෙම x කවුද p sin ටීටා y කවුද p cos ටීටා එහෙනම් දැන් මෙතනදී මේකට යටින් හදාගත්තා මින් ගවන් කරගන්න p sin තීටා තිරස්සවජක වුණා p cos තීටා සිරස්සවජක වුණා දැන් කලින් දේන මාරු වුණානේ ඒ කියන්නේ පුතේ මෙතනදී ඔයගොල්ලෝ ගන්න සංයෝගයෙන් කියවන්න වෙනවා මේ බලය විභේදනය කරද්දී අදාළ ගෝණේ කෝණේ දීලා තියෙන්නේ තිරසත් එක්කද සිරසත් එක්කද කියන එක අනුව තිරසත් එක්කද සිරසත් එක්කද කියන එක අනුව විභේදනය කරද්දී ලැබෙන සංරජක වෙනස් හරි එහෙනම් මේක අඳගත්තා නම් යටි ලියා ගන්න තිරස් සංරජකය x තිරස් සංරජකය x සමානයි p sin තීටා සිරස් සංරජකය සමානයි y p cos තීටා සමානයි y සමානයි p cos තීටා කලින් කියපු විදිහමයි හරි එහෙනම් ඔච්චරයි සිද්ධිය. දැන් මම සටසට ගාලා මේක ගන්න කොහොමද කියලා ඔය දෙන්නම එකට ලියලා සාරාංශය විස්තර කරන්න හදන්නේ. හරි එහෙනම් තමන් බල විභේදනය යටතේ විභේදනය කරන ආකාර ටික ලියාගත්ත සටහන් ලියාගත්තා. සාරාංශය කියලා ලියලා මෙන්න මේක ලියාගන්න. හරිද? මෙතනදී වෙන වෙනම මම අවස්ථා දෙක ඇදලා තියෙන්නේ මෙන්න මෙතනදී ආනතිය දීලා තියෙන්නේ තිරසත් එක්ක මෙතනදී ආනතිය දීලා තියෙන්නේ සිරසත් එක්ක. තිරසත් එක්ක ආනතිය දීලා තියෙනවා නම් මෙයාගේ විභින්න කොටස් වල x සංරජකයේ උතේ p cos θ. y සංරජකයේ p sin θ. එහෙනම් මතක තියාගන්න විභින්න කොටස් ලබා ගන්න මොකද කරන්නේ මෙයා? x අක්ෂය දෙසටයි y අක්ෂය දෙසටයි අපි හදනවා හරි එතකොට x අක්ෂය දෙසට මෙයා නබනකොට මේ කෝණය කැපෙනවනේ කෝණය දෙසට කියලා අපි කිව්වේ ඇයි එහෙනම් මෙහෙට කරොත් කෝණය දෙසට හරිද එතකොට විභින්න කොටස් ලබා ගන්න අදාළ බලය කෝණය දෙසට නම් අපි කඩන්නේ ලැබෙන ත්‍රිකෝණමිතික අනුපාතය මුදේ cos හරි නේද මෙතනදී x සංරජකය ලැබෙන්නේ p මේ පැත්තට කරපුවා එහෙනම් p cos θ නැත්නම් හැම වෙලේම ත්‍රිකෝණයේ ත්‍රිකෝණ ගහලා ඕකම මතක තියාගන්න බෑනේ කෝණය දෙසට නම් cos එහෙනම් මෙයාගේ y සංරජකය ලබා ගන්න අපි ලබා ගන්න ඕනේ මේ පැත්තට ඒ කියන්නේ කෝණයෙන් එළියට කෝණයෙන් ඉවතට නම් sin හරි නේද? y ලැබෙන්නේ එහෙනම් කෝණයෙන් විතර p sin θ හරි. එහෙනම් දැන් මේකට තව කතන්දරයක් වෙන්න බෑනේ මේක හරියන්නේ නැහැ. අපි බලමු එහෙනම් දැන් මේ. එහෙනම් p ඉන්නවා x සංරජකය ලබා ගන්න නම් මුගේ x සංරජකය ලැබෙන්නේ මේ පැත්තට ලැබුවොත්. මේ පැත්තට ලැබුවොත්. කෝණය ඉන්නේ මෙතනනේ. එහෙනම් කෝණයෙන් එළියට නේ ලැබෙන්නේ. කෝණයෙන් එළියට ලැබෙනවා නම් මෙතනදී x සංරජකය සඳහා ලබා ගන්න ත්‍රිකෝණමිතික අනුපාතය කවුද පුතේ? sin. හරිනේ. p sin θ කෝණයෙන් ඉවතට නම් sin. එහෙනම් දැන් මුව y ලබා ගන්න නම් කෝණය දෙසට කැඩෙන්නේ.
ඇයි කෝණේ කැපෙනවනේ කෝණේ මෙතන තියෙන හින්දා කෝණේ දෙසට මෙහෙම කැඩෙද්දී එහෙනම් p ගෙන් ලැබෙන සංරජ කියලා ලබා ගන්න ත්‍රිකෝණමිතික අනුපාතය cos p cos θ අපිට ආපු උත්තර දෙක ඕක එහෙනම් මේක ලියා ගන්න ලස්සනට මේක නෝට් එකක් දා ගන්න යකින් පොඩ්ඩක් ලියා ගන්න තමන්ගේ මතකයට කෝණේ දෙසට නම් cos කවා කෝණේ ඉවතට නම් sin ත්‍රිකෝණමිතික අනුපාත යොදනු ලැබේ මේක ටිකමයි මම මතක තියා ගන්න හරි සරලයි අපි දැන් උදාහරණ ටිකක් බලමු හරියනම් උදාහරණ දෙකක් සාකච්ඡා කරන්න හදන ලෝකයට දේවි බේරණේදී නිබන්ධනයේ තමන්ට ප්‍රැක්ටිස් කරන්න ගන්න ටිකක් යද්දී ඒ ටික හරියටම ලියන්න හරි එහෙනම් උදාහරණ එක යටතේ මම නිව්ටන් 10ක බලයක් තිරසත් එක්ක අංශක 30ක කෝණයක් සාදමින් මේ විදිහට ක්‍රියාත්මක වෙනවා ඇඳලා තියෙනවා තමයි මේ වඳින්න ඕනේ හරි එතකොට තමන්න තේරෙන්න ඕනේ සාමාන්‍ය ඕන නම් පැන්සල හරි පැන් හරි දිහා බලන්න මෙයා ලැබෙන්නේ මෙයා බෙදෙන්නේ මේ පැත්තටයි මේ පැත්තටයි දැන් මු මෙහෙම කරගිනා මේ ඔය හතර වරන්නේ ඕන මේ හතරකට බෙදා ගන්න හතරකට බෙදපහම අදාළ ඒ කොටසේ දෙපැත්තට බෙදෙන්නේ එහෙනම් මේකෙදි මු බෙදෙන්නේ මේ පැත්තටයි හරිද එහෙම බෙදෙනවා නම් මෙයාගේ x සංරජකය එහෙම නැත්නම් x කියන්නේ කවුද තිරස් සංරජකය පුතේ එහෙනම් මෙතන 10ට සාවේ කියමු x ලබා ගන්න නම් ලැබෙන්නේ මේ පැත්තට. ඒ කියන්නේ කෝණය කපන් යනවා කෝණය දෙසට. කෝණය දෙසට නම් අපි කිව්වා cos කියලා. එහෙනම් මෙතනදී x සංරජකය ලැබෙන්නේ මෙයා වතාවක් ත්‍රිකෝණමිතික අනුපාතයේ cos කෝණය කියලා 30යි. හරිද? එහෙනම් x සමානයි 10යි cos 30යි කියන්නේ මූල 3 යට 2යි. උත්තරේ එනවා පහයි මූල තුනයි නිව්ටන් මෙයා මගින් ඇති කරන කවුද තිරස් සංරජකය ඊළඟට y කියන කෙනා ලියන්න ඕනේ වයිලියම් y කියන කාව ලබා ගන්න නමුව නමන්න ඕනේ ඉස්සරහට ඉස්සරහට නමනවා කියන්නේ මේ කෝණේ දීලා තියෙන මෙතනනේ කෝණෙන් එළියට යන්න ඕනේ කෝණෙන් ඉවතට නම් අපි කිව්වොත් කෝණ මිදි කලු පාතේ sin එහෙනම් 10යි sin 30යි 10යි sin 30 යගේ කීයද භාගයයි එහෙනම් උත්තරේ එනවා නිව්ටන් 5යි හරිම සරලයි හරි එහෙනම් තවත් උදාහරණයකට යමු මේක ලස්සන ලියාගන්න උදාහරණයක ඊපස්සේ මෙන්න උදාහරණ දෙක උදාහරණ දෙකේදී මේ බලය පල්ලෙහාට මෙහෙම කිසිම ගැටලුවක් නැහැ හැම පැත්තටම යන්න පුළුවන් බලය මේ පැත්තට යද්දි තමන්ට තේරෙන්න ඕනේ මූ කැඩෙන්නේ මෙහෙටයි 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 වෙන කිසිම කේස් එකක් නැහැ. එහෙම කැඩෙනකොට එහෙනම් අපිට x සංරජකය ලියන්න පුළුවන්. එහෙම කැඩෙනකොට බලන්න මේ මෙයා යන්නේ කෝණයෙන් එළියට. හරි. එයි දීලා තියෙන කෝණය මෙයානේ. කෝණයෙන් ඉවතට නම් අපි කිව්වා sin. එහෙනම් මෙතනදී x කී අගය ලැබෙන්නේ 20යි. ඒ කියන්නේ මේ බලයේ විශාලත්වය වතාව මේ කෝණයේ sin නලේ. sin 60යි. 20යි sin 60යි කියන්නේ මූල 3 යට 2යි. 2කට 20ක ගුණහම 10යි. මූල 3යි නිව්ටන් කියලා එනවා. y සංරජකය බලමු. y සංරජකය ලැබෙන්නේ නම් මූල බෙදලේ කරන්න ඕනේ මෙහෙට. කෝණය දෙසට එන්නේ මේ. කෝණය දෙසට ඉවතට. කෝණය දෙසට නම් cos කියලා අපි කිව්වා. 20යි cos 60යි. එහෙනම් 20යි cos 60 භාගයයි උත්තරේ එනවා 10යි නිව්ටන් කියලා. හරිම සරලයි. ඔකට යටින් මේ උදාහරණ දෙක හදාගන්න. උදාහරණ දෙක හැදුවනම් තමන්ට ප්‍රැක්ටිස් කරන්න ගණන් අදාළ නිබන්ධනය වල තියෙන තියෙනවා නෝට් එක පිළිවෙලට හදාගන්න. හරි එහෙනම් දැන් තමයි ටිකක් කතා කරන්න හදන්නේ. තවත් මාතෘකාව ලියවන්න. ඒකතල බල පද්ධතියක සම්ප්‍රයුක්තය. ඒකතල බල පද්ධතියක සම්ප්‍රයුක්තය. ඒ කියන්නේ පුතේ මෙතනදී බල දෙකකට වඩා වැඩි ගාන ක්‍රියාත්මක වෙනවා. දැන් අපි අර විභේදනයේ කලින් නැවැත්වුවේ බල දෙකක සම්ප්‍රයුක්තේනේ.
හරිද? ඊට පස්සේ විභේදනය කියලා හැයලම් මම ඔයාලට කියනවා. ඊට පස්සේ මම ආයෙ පටන් ගන්නවා. ඒක තමයි බල පද්ධතියක සම්ප්‍රයුක්තය කියන මාතෘකාව. හරි. මේ රටාව කොහෙවත් වෙන්නේ නැහැ මේ වීඩියෝ වලට වගකීමෙන් කියන්නේ පරීක්ෂා කරලා බලන්න ඕන නම් හරියටම හරිය. එහෙනම් රිද්මේ විතරදී ඔයාලට මිස් වෙන්නේ නැහැ. ඔයාලගේ හොල්මන් ගතිය නැති වෙනවා. නැත්තම් බැලම් පාඩම් කරද්දී අරක දන්නේ නැහැ කොහොමද විභේදනය වුනේ. දැන් මම අර දෙකෙන් පස්සේ ආයෙ බල පද්ධතියම කරා නම් ඔයාලට අවුල්. හරි. එහෙනම් මෙතනදී එහෙනම් ඒකතන බල පද්ධතියක් කියන්නේ මේ වගේ එකක්. මෙන්න මේ ලක්ෂ්‍ය මත මම මෙන්න මෙහෙම බෙදා ගන්න මේ තිරස මේ සිරස ඔන්නෝ මෙයා මත බලයන් ක්‍රියාත්මක වෙනවා මෙහෙම මේ පැත්තට F1 කියලා බලයක් හරියට බල ගන්න ඊට පස්සේ මෙහෙම F2 කියලා බලයක් ක්‍රියාත්මක වෙනවා තීටා කෝණයකින් ආනතව හරි ඊළඟට මෙහෙට ක්‍රියාත්මක වෙනවා F3 කියලා බලයක් ඇල්ෆා කෝණයකින් ආනතව ඊට පස්සේ ක්‍රියාත්මක වෙනවා මෙහෙට මං කියනවා මෙතන බීටා F4 කියලා බලයක් එතකොට මේ ඒකතන බල පද්ධතියක් කියන්නේ මේ වගේ කෙනෙක්ට බල සමූහයක් පිටර වැඩි වෙන පුළුවන් මම මේ උදාහරණයට බල 1 2 3 4 ආසන වශයෙන් ගත්තා එතකොට ඒකතන බල පද්ධතියක සම්ප්‍රයුක්ත වෙන තමයි හදන්නේ දැන් මාතෘකාව ලියාගත්ත ඒකතන බල පද්ධතියක බල සම්ප්‍රයුක්තය මේකදී අපි කරන්න පුතේ ඉස්සල්ලාම දැන් මෙතන හිතාගන්න බෑනේ කොයි පැත්තටද යන්නේ කිඳ වන්ද මොහොත් තමා විසින් කළ යුතුයි මේ සියලු බල තිරස් සහ සිරස් සංරචක වලට බෙදා ගන්න ඕනේ. හරිද? එතකොට මෙහෙම තිරස් බලයක් තිබුණොත් මෙයාගේ බලපෑම පුතේ තිරසට විතරයි. සිරස් බලයක් තිබුණොත් සිරස් අක්ෂය දිගේ බලයක් තිබුණා කියන්නේ එතකොට එයාගේ බලපෑම තිරසට නෑ සිරසට විතරයි. ඒකත් නිරූපණය වෙන්න තමයි මේ බලය මන් දාලා තියෙන්නේ. හරි. තවත් උදාහරණයක් දෙනවා මෙයා විභේදනය කරනවා කියන බිඳුවක් මේ පැත්තට F1 ගේ බලපෑම මෙහෙට විභේදනය කරොත් කෝණය 90යි නේ. ඇයි මෙයාගේ බලපෑමක් නැහැ කියලා මං කියන්නේ? බලපෑමක් නැති වෙන්න පුතේ cos 90 හරි. ඇයි F1 cos 90 තමයි මෙයාගේ මේ පැත්තට තියෙන සංරජකය. එකිනෙකට ලම්බක බැවින් හරි ලම්බක එක බලයක් මගින් ඊට ලම්බක අනිත් බලයට බලපෑමක් ඇති වෙන්නේ නැහැ. හේතුව අතර කෝණයේ අංශක 90යි. කෝණයේ දෙසට නම් අනුපාතයේ cos cos 90 වෙලා කැපිලා යනවා. මේකයි සිද්ධිය. මේක තමයි මතක තියාගන්න. එහෙනම් දැන් අපි බලමු හරියට පිළිවෙලට අල්ල ගන්න. ලස්සන උදාහරණ දෙක තුනක් කරනවා. උදාහරණ දෙකක් කරනවා මේකට. හරි. එහෙනම් මෙතනදී තමන් කර යුත්තේ ඒකදල පාද වර්ධදීක සම්ප්‍රයුක්තය. ඒ අර්ථයේ පියවර එක කියලා ලියා ගන්න මෙහිදී අදාළ බල සියල්ල x සහ y සංරචක දෙකකට බෙදා ගන්න x සහ y සංරචක දෙකකට බෙදා ගන්න. හරි. ඕක තමයි දැන් කරන්න ගන්නේ. ඊට යටින් තමයි මේක ඇඳගන්න. හරි. ඇඳගත්තරම් ඉස්සරහින් ඉඳ තියෙන්න ඕනේ මෙන්න. මම දැන් x සහ y සංරචක දෙකකට බෙදා ගන්න නෙමෙයි විභේදනය කරනවා. විභේදනය කරගන්න. හරි. එහෙනම් දැන් විභේදනය කරගන්න හදන්නේ. මම මේ මැද ලක්ෂණය මෙතනින් අදගත්ත කියමු. එහෙනම් මම එකින් එක බලයන් ගමු. ඉස්සල්ලාම මෙන්න මේ F බලයෙන් මම පටන් ගන්නම්. F1 බලය තිරසට මේ පැත්තට. හරිද? එයා සිරසත් එක්ක අංශක 90ක් ධර්මයෙන් හින්ද සිරසට බලපෑමක් නැහැ. එහෙනම් මේ පැත්තට අපිට ලැබෙනවා F1 කියලා බලයක්.
F1 වගේ. එයාගෙන් සිරසට බලලා යමා නෑ. සිරසට තියෙන බලය බැලුවොත් මේ කෝණයේ අංශ 90යි පුතේ. ඕනනම් උඩට මෙයාගෙන් ඇතිවන සම්ප්‍රදායක කොහොමද විභේදනය කරොත් කෝණයේ දෙසට F1 cos 90. මේක බිඳුවයි ඈ නිකන් ලිව්වේ. ඊට පස්සේ F1 බලය හරි. ඊට පස්සේ F2 බලය. F2 බලය හදන කෝණය theta මේ theta alpha beta දෙක වෙනස් වෙනවා. එහෙනම් F2 බලය තිරසට අර පැත්තට නේ ඉහස මෙහෙම නෙමෙයි. එතකොට ඉහස තියෙන උඩට නම් මුගේ ඊ ස්ථලයේ බලපෑම මෙහෙට. මේක මෙහෙම තිබිලා ඊ ස්ථලයේ මෙහෙම තිබ්බා නම් ඊසේ බලපෑම මෙහෙට. එතකොට දන්න රිනම හරි වෙනවා. එහෙනම් දැන් මූ මෙහෙම විභේදනය වෙනවා. F2 කෝණය දෙසට cos theta. එහෙනම් මේ තිරස් අක්ෂයේ මූට තව සපෝට් එකක් හම් වෙනවා. F2 cos theta. ඊට පස්සේ F2 බලයෙන් ඇති කරන සිරස්සරයි. හැම වෙලේම මේ ආනත බලයන් වගේ තිරස් සහ සිරස් සංගතක දෙකක් ඇති කරනවා. F2 කෝණයෙන් ඉවතටනේ theta ගෙන් එළියට යන්නේ sin theta. එහෙනම් උඩට මූට තව සපෝට් එකක් හම් වෙනවා. F2 sin theta. එහෙනම් මූ හරි මූ ඉදරි. F3 කියන එක්කෙනා මෙහෙම ඉන්නේ ඊ හිස තියෙන මෙහෙට මේ පෑනේ උඩ දිසාව. එහෙනම් මූ x පැත්තට කැඩුවොත් මේක මේ පැත්තට තමයි. මූ අදින්න හදන්නේ අනිත් පැත්තට. මූ අදින්න හදන්නේ අනිත් පැත්තට. එහෙනම් F3 විභේදන කොටස හරි විභින්න කොටස තමයි තීරණය කරන්න කෝණයෙන් ඉවතට කැඩෙන්නේ මේ. එහෙනම් sin F3 sin alpha. එහෙනම් මේ පැත්තට F3 sin alpha. ඊට පස්සේ මුගෙන් ලැබෙන y සමජකයේ උඩට හරි F3 cos alpha. හරි සරලයි හරි ලස්සනයි. හරි ප්‍රමේයයම කරනවා ඉතින් පන්තියක හිටියනම් කිරි ගහනවා වගේ තමයි ඈ. හරි F3 cos alpha. ඊට පස්සේ F4 කියලා බලයක් තියෙනවා මූ හරි. මූ පල්ලෙහාට යන්නේ. දැන් මූ කැඩෙන්නේ මෙහෙටයි මෙහෙටයි. එහෙනම් මූගෙන් x ගේ මේ පැත්තට. x ගේ දකුණු දිශාවට ලැබෙන සරජකයේ කවුද කියලා බලුවොත් F4 කෝණය මූනේ කෝණයෙන් ඉවතට sin beta. F4 sin beta. මූට මෙහෙට සපෝට් එකක් එනවා. F4 sin beta. එහෙනම් පයි ඊට පස්සේ බලමු මුගේ සිරස්ස රජගේ පල්ලෙහාට F4 cos theta. එහෙනම් ඔන්න අපේ පළවෙනි පියවර ඉවරයි. දීලා තියෙන බල පද්ධතිය සිරස් සහ තිරස් අක්ෂ ඔස්සේ විභේදනය කරගත්තා. මෙතනදී F1 cos 90යි මූ අදාළ වෙන්නේ නැහැ බිඳුවයි. මොකද මූ බිඳුව හින්දා. ඊට පස්සේ අපි කරන්න ඕනේ සිරස් සහ තිරස් බල සංරචක හොයාගන්න. හරිද? ඒ කියන්නේ පියවර දෙක. දැන් ලියන්න පියවර දෙක. තිරස් අක්ෂය ඔස්සේ සම්ප්‍රයුක්ත බලය සහ තිරස් අක්ෂය ඔස්සේ සම්ප්‍රයුක්ත බලය. ඒ කියන්නේ මේක දිගේ සහ සිරස් අක්ෂයේ ඔස්සේ සම්ප්‍රයුක්ත බලය සොයා ගන්න. තිරස් අක්ෂයේ ඔස්සේ සම්ප්‍රයුක්ත බලය සහ සිරස් අක්ෂයේ ඔස්සේ සම්ප්‍රයුක්ත බලය සොයා ගන්න. හරි. එහෙනම් දැන් තිරස් අක්ෂයේ දිගේ x මෙතනදී තමයි x සලකන්නේ කොයි පැත්තටද කියලා බලලා දන රිනු මාසොයි. මම මේ පැත්ත දන කියනවා. ඒ කියන්නේ x තිරස් මේ පැත්ත දන නම් මේ පැත්තට ඊ හිස තියෙන සියල්ල දන ඊට විරුද්ධයි රින. එහෙනම් x පැත්තට තියෙන සමබරකය මෙහෙම. හරිද? ඒ කියන්නේ කවුද? F1 එකතු කිරීම F2 cos theta. එකතු කිරීම F4
sin beta එකතු කිරීම ඊට මදින් දැනට ගත්තේ එකතු කිරීම නෙමෙයි දැන් හරි මේ පැත්තේ තියෙන තුන් දෙනාම ලිව්වා 1යි 2යි 3යි එකතු වෙනවා අපි සලකන ලද පැත්තට තියෙන්නේ සජාතීය බල අපි කිව්වා නෙමෙයි යම් කිසි ලක්ෂයක් මත එකිනෙකට විරුද්ධව ක්‍රියාත්මක වෙනවා නම් අඩු වෙනවා එක දිශාවකට එකතු වෙනවා එහෙනම් මේ තුන් දෙනා එකම දිශාවකින් එකතු වුණා උකෙන් මූ අඩු වෙනවා අඩු කිරීම F3 sin saha metena f4 kiyana eka inne yakata mama metena indiyana widuma dihinda rina f4 cos beta rina f4 cos beta o yakata ehenam den apita sankhyatmaka gyan laba ganna puluwa x saha y dannu piyora deka hari ehenam den mama uma karowa hari tama piliwalata liya ganna meten den kan den onna mama wege wedi nam oya pause karala දැන් එහෙනම් අපි මේ බල පද්ධතිය එකිනෙකට ලම්බක බල දෙකකට තුලණය කරගත්තා කොහොමද පුතේ මෙහෙම x y මෙයාට අගයක් දන්නවා මෙයාට අගයක් දන්නවා හරිද එහෙනම් දැන් එකිනෙකට ලම්බක බල දෙක සම්ප්‍රයුක්තය කොහොමද පුතේ හොයන්නේ r නම් හරිම ලේසි r සමානයි x වර්ගයේ ධන y වර්ගයේ වර්ගමූලය මූ ඇල්ෆා කියලා ගත්තොත් tan ඇල්ෆා සමානයි y බෙදීම x කියලා ගන්න පුළුවන් එහෙනම් පියවර තුන ලියන්න පියවර තුන සිරස් තිරස් සංරචක ලබාගත් පසු ඒවා එකිනෙකට ලම්බක බැවින් ඒවා එකිනෙකට ලම්බක බැවින් පහත පරිදි සම්ප්‍රයුක්තය සහ දිශාව සෙවිය හැක පහත පරිදි සම්ප්‍රයුක්තය සහ දිශාව සෙවිය හැක එනම් මේක ඊට පස්සේ එකට හැටින් ලියන්න සටහන් ලියාගත්තට පස්සේ උදාහරණ ගානකට එන්න හදන්නේ උදාහරණ ගාන හරියටම සිතටම කියනවා හරියටම ඔළුවට දාගන්න ලස්සනට එතකොට මෙන්න තමට ගන්න පුළුවන් ඉඳගත්ත කියලා හිතනවා ඉඳගන්න රෝස් කරලා වැඩේ කරන්න හැමෝම කියන්න බෑ පුදුම නෙවෙයිනේ හරි එහෙනම් දැන් මෙතනදී බල පද්ධතියක් තියෙනවා ඒක පළවෙනි පියවර වෙන්න ඕනේ තමන් මේ බල පද්ධතිය සිරස් සහ තිරස් සංරචක දෙකකට බෙදා ගන්න ඕනේ මෙතනදී තමන්ට ප්‍රැක්ටිස් කරාට පස්සේ ඒක පාර්ට් x මේ පැත්තට මෙහෙමයි අර පැත්තට ඍණ කියලා ලියයි යන්න පුළුවන් ඈ එහෙම ලියමු අපි දැනට අපි කඩාවමු එහෙනම් මෙතනදී මම මේ පොයින්ට් එක මෙතනදී ඇඳ ගන්නම් ඇඳගත්තට පස්සේ 40 න් පටන් ගන්න මේ පැත්තට 40යි නිව්ටන් හරිද ඊළඟට අපි කිව්වා කලින් උදාහරණයක් මෙයාගෙන් සිරස් අක්ෂයට බලපෑමක් නැහැ තිරස් බලයෙන් නැහැ ඒ වගේම සිරස් බලයෙන් තිරසටත් නැහැ ඌ උඩට නම් උඩටමයි ඌ මෙහෙට නම් මෙහෙටමයි ආනත බලය තමයි සංරචක දෙකකට කැඩෙන්නේ එහෙනම් දැන් 40 බලපෑම හරි දැන් අපි 30 යම් කෝණේ 60යි කියලා දීලා තියෙනවා 30 x අක්ෂය දෙසට මේ පැත්තට ඊහිස එහෙනම් අරහෙට 30යි cos 60 එහෙනම් මේ පැත්තට ඇති වෙනවා සංරචකයා 30i cos 60. ඊට පස්සේ එහෙනම් 30ත් හරි නෑ. මෙයාගේ සංරචකයක් හම්බ වෙනවා y ට සිරසට. කොහොමද? කෝණයෙන් ඉවතට නම් sin 30i sin 60 උඩට. 30i sin 60
न्यूटन दहाय न्यूटन दहाय खेली मूडट किसी मऊल उड़ी प्रैक्टिस वाले पास आराम योर आवश्यक है हरी उदाहरण करना देखो तूने वाला डेवलपर जिन बंदे ने दिए ना सॉल्यूशन का तेक एक बड़ा गांड है एक आय लिया ने आय हालत नोने को ना बड़ा लिया ने बाय दी तब वो राउटर ने देखा इर पासे में तो ना दी मैं आय बेदने वे ना कोने देशट हरी हमें मैं बता मैं तो नहीं मेहट आने कोने युवतट मैं तो नहीं मेहट इस साई युवतट का साइन साइन है टाई मैं बता टर විස්සයි සයින් 60යි මොනවා විකඩාගත්තා ඊළඟට කියුවේ නම් x සහ y සංරචකවල සම්ප්‍රයුක්තය ගන්න කියලා හරි එහෙනම් දැන් ගමු සම්ප්‍රයුක්තය මම මේ හරිය ඉංග්‍රීසියෙන් පටන් ගන්නම් x මේ පැත්තට ධන සමානයි 40 තියෙනවා අර පැත්තට ධන 30යි cos 60 තියෙනවා 30යි cos 60 තියෙනවා අපි සලකන්නේ මේ පැත්තට ධන කියලා. එහෙනම් පුතේ මේ 20යි sin 60 තියෙන අනිත් පැත්තටනේ ඍණ වෙන්න ඕනේ. දිශාව. එයි බලය දිශාවක් සහිතයි කියලා කිව්වනේ. දයිසිකයක්. එහෙනම් ඒ අදාළ දිශාව e හිසෙන් නිරූපණය වේ. අපි සලකන දිශාවට විරුද්ධ නම් ඍණ ලකුණ යොදනු ලැබේ. 20යි sin 60යි. හරි සරලයි. එහෙනම් දැන් මොකද කරන්න ඕනේ? තමන් ආදේශ කරගන්න cos 60 කියන්නේ භාගයයි sin 60 කියන්නේ මූල 3 8 2 සුළු කරොත් වෙනවා 40 ධන 30යි cos 60යි කියන භාගය උත්තරේ 15යි අඩු කිරීම 20යි sin 60 මූල 3 8 2යි මූල 3 8 2 ලියුවා දෙවරක් 1යි දෙවරක් 10යි 10යි මූල 3යි 40යි 10යි 50යි 55 ඍණ 10යි මූල 3යි නියුටන් මේක උත්තරේ එනවා අපි ගත්තොත් x අක්ෂයේ දිගේ 37.6 8යි නිව්ටන් 37.6 8යි නිව්ටන් කියලා. හරිද නැහැ කැල් දෙනවනේ. හරි. කැල් දුන්නා වගේ නෙමෙයි මේ වගේ සුළු කිරීමේදී දන්නේම නැහැ උඹල වෙලාව ගන්න. හරි. එහෙනම් y උඩට බලමු 30යි sin 60 සියල්ලම උඩට තියෙන්නේ එහෙනම් ඔක්කොම බල දන 30යි sin 60 ධන 10යි ධන 20යි cos 60 ධන 20යි cos 60 අසුළු කරොත් 30යි sin 60 30යි sin 60යි කියන්නේ මූල 3 8 2 කින් තමන් කරගන්න මේ පියවර ලියා ගන්න වෙන දිනව පියවරක් ඔයාලා 30යි sin 60 කියන්නේ මූල 3 8 2යි දෙවරක් 1 දෙවරක් 15යි 15යි මූල 3යි ධන 10ය ධන 20යි cos 60 කියන්නේ භාගය 10යි එහෙනම් 10 10 20යි උත්තරේනවා 20 ධන 15යි මූල 3යි නිව්ටන් කියලා 20 ධන 15යි මූල 3යි නිව්ටන් උත්තරේ y අක්ෂය දිගේ 45.9යි 8යි අවසාන පිළිතුර 45.9යි 8යි නිව්ටන් හරි ලස්සනයි හරිද එහෙනම් දැන් x සහ y සමරචක දෙයකට කඩාගත්තට පස්සේ අපිට කිව්වා කොහොමද සම්ප්‍රයුක්තය ගන්න කියලා ලියාගන්න හරි එහෙනම් අපි කිව්වා එහෙනම් r නම් මෙහෙම දැන් අක්ෂ දෙකකට කඩාවල තියෙන්නේ y x x කියන්නේ දන්නවා 37.6යි 8යි y කියන්නේ දන්නවා 45.9යි 8යි r කියන්නේ පුතේ කවුද x වර්ගය දන y වර්ගයේ වර්ගමූලය ඇයි ලම්බක බල දෙකනේ කඩාගත්තේ මුල් පදම් එහෙනම් r ලියුග හැකි අපිට කොහොමද
एक्स वर्गे दान वाई वर्गे वर्गमूल मैं आदेश दशम हाई अटे वर्ग दान हतलिस दशम नमे अटे वर्गे वर्ग मूल मेट उत्तर हरिद संप्रयुक्त अभी पनास नमे दशम हतर पहाई के तमाम हदान उत्तर एकाई दशम देखाई देखाई किया मैं एकाई दशम देखाई देखाई करने टैन अल्फा ये क्या ने मैं संप्रयुक्त तिरस अक्षय समग्र साधन कोण ये क्या तमाल लिया करो इना से अल्फा उत्तर करो टैन इन्वर्स एकाई दशम देखाई देख किया ने पिली तुरह आंसर कर पढ़ा सेकाई मैं एक और हाँ आंसर करने थे हरे ऐना ලස්සරට බලේ පාඩමට අපි ප්‍රවේශ වුණා ලියා ගන්න වෙන්නේ නැන කන්දමම හරි ලස්සරට බලේ පාඩමට ප්‍රවේශ වුණා ලස්සරට වැඩි කරන් ගියා තවන්න තේරෙන්නේ නැති කොච්චර සුපිරිසුද කොච්චර පැහැදිලිද කොච්චර සංයමයෙන් කරන් යනවද කියලා එන ඔය විදිහට තමයි අනාගතයේ අපේ වැඩපිළිවෙල සිද්ධ වෙන්නේ සමාරම්භය ගත්තා ඊට පස්සේ අදාළ බලය ඊළඟ අඩු කොටසට අපි යද වෙනවා अपने WhatsApp समूह है देखो तो इन दिनों वीडियो के पाल लिया है WhatsApp ग्रुप के लिंक के दारों में ये टाइम बता रहा हूँ सिर्फ निबंधन सहा ये आधार प्रश्न लगाएंगे नहीं बता रहा हूँ समांतर लिया पति जीवी में सिद्धू इन दिनों आ ये लिया पति जरा सीसुं तो समाना ही निबंधन ले बिन्दु कल ले वीडियो को मैं मोटे बारे में පහසුකම් ලබා ගැනීම සඳහා කලින් වීඩියෝ එකක් කරා කල යුත්තේ තමන්ගේ නම තමන්ගේ පාසල සහ තමන් YouTube සයිනලා තියෙන Gmail address එක අපිට වට ඕනේ පුතේ. එතකොට අපි ඔයගොල්ලෝ ලියාපදිංචි කර ගන්නවා. මාසික වේතනයකට යටක් වෙන්න වෙනවා රුපියල් 1200කට. ඒ 1200ට සරිලන්න අපරිමිත වැඩ ප්‍රමාණයක් අපි කරනවා. කාටවත් අසාධාරණයක් වෙන්නේ නැහැ. ඒ හින්දා ලස්සන වැඩි කරන් යමු. සියලුම අප්ඩේට්ස් හරිද පෙරේරා YouTube channel සහ සරලවම මගේ නිල Facebook පිටුවෙන් ඔයගොල්ලන්ට ලබා ගන්න පුළුවන් සහ WhatsApp group එකත් එක්ක ඔයගොල්ලෝ එකතු වෙන්න ඒකේ සමහර විට මම පොඩි පොඩි ප්‍රශ්න කැරිටිය උද්දානවා ඒවලේ කරන්න ඒවලේ උත්තර මම group එකට දාන්නම් ඒ අපේ වෙනම වැඩපිළිවෙලා හරි එහෙනම් මේක තමයි අතිසාරතක ගම් පහ සහ ගම් පහ ප්‍රමුඛ කොටගෙන පටන් ගත්තේ මේ වෙනකොට ලංකාවේම අතිසාරතක YouTube තාක්ෂණ වේද සඳහා විද්‍යාව වන්දිමාලාව පැහැදිලි කිසිම ගැටලුවක් නැහැ කිසිම කොනක් ඉතුරු වෙන්නේ නැහැ අතිශය සාර්ථකයි ප්‍රතිඵල සහිතයි ඉතින් මේ වුදුරත් එක්ක අපිට ගැටෙන්න වෙනවා අපි හැප්පෙනවා කඩේ ප්‍රශ්නයක් තියෙනවා නම් මේක දිලිනව කෙරීගෙන යනවා ඒ කියන්නේ ඕනෑම ප්‍රදේශයක දරුවෙක්ට සහභාගී වෙන්න පුළුවන් මොකද මම ඇවිල්ලා පොරොන්නරුවේ මම ඇවිල්ලා වෞණියයි මම ඇවිල්ලා කාල මාතර මන්දිරේ නේදට ඒ දරුවන්ට මේකට අපිත් එක්ක එකතු වෙන්න පුළුවන්. එහෙනම් වැඩ කරන්න ඊළඟ සතියේ අදාළ විදිහට ලියාපදිංචිච්ච දරුවන්ට සහභාගී වෙන්න පුළුවන්. මේගොල්ලෝ අදාළ පරිදි ටිකම දෙන්නම්. එහෙම පිළිවෙලට වැඩේ කරයි යම් මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මම බෞද්ධ පිළිතුරු කතන අංකයට 0.71 214 31 96 කෝල් එකක් දීලා ඕනෑව ගැටලුවක් විමසන්න පුළුවන්. එහෙනම් බුදුසරණයි ජේසුස් පීඩයි වැඩේ කරගෙන යමු. 加油啊！